න තස්ස භගලතු වරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්සේ භගලතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස. නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ලුකාය වූ පහගිවතු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට. අතීතය අනාගතයේ වර්තමානය යන කාලත්ත්‍රයට සම්බන්ධ සියලූම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද. චතුරාර් සත්‍ය කර්මයේ කර්ම ප හේතුඵල ධර්මයන් සරුව ප්‍රකාරයම දකින්නා වූ, දැනගන්නා වූ අතිස පිරිසිද වූ ඥානශම්පත්තියක් ඇත්ත වූ සරුවච්චතා ඥානයෙන් ලබියා වූ, ශාන්තිනායක සම්මාසම් බුදුරජාණන් වහන්සේට මම සිරිසින් වැඳ නමස්කාර කර මමාගේ නමස්කාරයේ වේවා සම්මාසාම් බුදුරජාණන් වහන්සේගේ නෙක්ලේසිී වූ පිරිසිදු වූ ශාන්ත වූ ඒ උතුම් ප්‍ර්‍රඥාවට ඒ උතුම් සර්වච්චජාත් ඥානයට අරමුණුුණාවූ ඒ ඥානයෙන් අවබෝධ කරගත්තා වූ සත්වයන්ගේ සියලූම කෙලෙස් නිවාහරෙන්න වූ, සත්වයන් සංසාරදුකින් එතර කරන්න වූ, සත්වයන්ගේ සියලුමු දුක් නැති කරන්නාවු, පේසූක්ස් මූ අතිමිහිරු වූ ධර්ම රට්නයට මමසිරෙසින් වැද නමස්කාර කරනමාගේ නමස්කාරේවේවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අවවාදයන් හි පිහිටා යෝනිසෝ මනසිකාරයේ දිගින් දිගටම පවත්වා සීල සමාධහි ප්‍රඥාගුණ වඩාගෙන ඒ උතුම් දර්මාරගේ ගමන්කොට සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ සරුවච්චතාඥානයෙන් ඉස්පසකුට වදාලා වූ නිර්වාණ දාතුව අවබූති කොටගෙන සංසාරදුකින් මිදීගියා වූ ඒ ආරය මහන් සංගරටනයට මම සිරෙසින් වැද නමස්කාර කර නොමාගේ නමස්කාරයේ වේවා රුවන්ගේ ගුණ සිහිපත්කට මෙසේ වාදනාසිතක් පහළතර ගැනීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ තුනුරුවන් ගුණ හිතන්නාව චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද අපේ පින්වත් සැමදෙනම මේට අහගන ඇහුන්කන්දේගෙන ඉදීමේදී පහළවන්න වූ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන්ද දමංහයන ති්‍රවිදිරටනය නන්තපරිමාන ගුණ ආනුභාව බලයෙන්ද වැඩුවවූ සීල සමාධ ප්‍රඥා ගුණ ධරමයන්ගේ ආනුභා බලයද අදත් මේ ධර්ම වැඩ සටහන තුළින් මේ සාකච්ඡාව තුළින් දේශනාව තුළින් ඉදිරිපත්කොට මතකොට කියල දෙන්නාව ධර්ම කරුණු සියල්ලක්ම සැම දෙනාටම පහස්වෙන් තේරුම්ගන්ට වටහාගන්ට ඥානය ප්‍රඥාව සිහිය වැඩේවා නුවන වැඩේවා යෝනිසූ මනසිකාරය වැඩේවා. කෙලසුන්ට වසග නොවේවා කෙලෙත් සිත්න් යටකර ගැනීමේ ශක්තිය ලැබේවා, සිත පිරිසුදු වේවා එවගේම සෑම කාරණයක්න වටහා ගැනීමට නුවන පහළ වේවා, සමාධීගුණේ වැඩේවා. ඒතුළින් මනෝදවාට්ටක කුසර ජීතනාවන් කුසල ධර්මයක්න් පහළ වෙලා මනෝදවාරික වසයෙන්. මේ ධර්මයන්ගේ තිබෙන්නූ අනිත්‍යස්ව භාවය, ධර්මයන්ගේ තිබෙන්නාවූ දුකස්වභාවේ, ධර්මයන්හි තිබෙන්නාවූ අනාත්මස්ව භාවය ඉතාමත්ම ප්‍රනීතව පිරිසිදව පැහැදිව අවබෝධ කොටගෙන. එන් මිදී හිත අනිත්‍යතාවෙන් තුර වූ දුකතාවෙන් තුර වූ අනාත්මතාවන්තර වූ උතුම්ූ නිර්වාණ ධාත්වේ පිහිටුවන්ට නිර්වාණ ධාතුව එහිතට අරමුණු කරගන්ට ලැබේවා සැම දෙනාගේම සිත් මේ ධර්මය තුරමු ඒ මාර්ග ධර්මයන් පල ධර්මයන් උපදවාගන්ට නිර්වාණ ධාතුව ස්පර්ස කරන්නට හේතුවේවා කෙන මෛත්‍රයෙන් ප්‍රාර්ථනා කරන. ඒ මෛත්‍රී පූර්වාගම පාර්ථනාව සමගම අද මේ පින්වතුන්ට මම මීට පෙර කියලදීපු ධර්ම කරුණු ආස්සරය කරගෙන මේ ධරමකරුණන් ටිකක් මතු කරන්නට බලාපොරොත්තු වෙනවා පසුකිය සඳුදා ප්‍රට්න ඇසීම් වසයෙන් පිළිතුරු සොයාගන්ට මහන්සිවීම් වසෙන් මේ ගුඩා ක අපේ පින්වත් මහත්න මහත්මීින් උත්සාහයක් දැරුවා අපි මීට පෙර කියලදීපු ධර්මකරුණු වල නිවැරදිතාවය එවගේ ධර්මකරුණු වල පැහැදිරියාව හිතට පැහැදිරු ගණ්ඩ. ඒ අවස්ථාවද අපි හිතපු දෙයක් තමයි කියපු දෙයක් එකවතාවක් නෙවෙයි කියපු දෙයක් නැවත වාරගානක් භාවනාවක් වසෙන් එක බනක් එක ධර්මයක් වාර ගණනාවක් සියවතාවක් දෙසීය වතාවක් ඊට වැඩිගානයක් වාර්යක් හිතනකොට කතා කරනකොට මෙනෙහි කරනකොට ඒ කාරණය ඒ ධර්මකාරණය භාවනාවක් හැටියට භාවනාවක් වසයෙන් හොඳට හිතට වදිනවා කැවෙනවා හිතර අහවුරු වෙනවා ධර්මකාරණය. එක නිසා එක ධර්මකාරණයක් අපි ැ නැත හිතන්ඩ ඕන මෙනෙහි කරන්න ඕනෑ හිතට එතකුට එක කාවදිනවා අවබෝධි පිරිසිදෙන. එනිසා තමයි සමහර වෙලාවට එක වාරයක කියපු දෙයක් හිතට වැදී නොයන්නේ. ඒකත් මම සැලකිලට ගත්තා මේ ඒක හිතන්ඩ හේතුවට පෙර කරපු සාකච්ඡාත් ඒක තව එකක් තමයි අපේ පින්වතුන්ට මතක් කරන්ට බහෝම අවශ්‍යයි ධර්ම කාරණයක් තේරුම් ගැනීමට යෑමේදී තමන් මේ තමන්ට හුරු සරලභාාව තිබෙන්නාව වචන අමතක කරලා වැඩි ගාම්පීර වචන ඈදාගෙන එය ගැඹුරු වචන තුළින් තමන්ට හරියටම තරුම් වචචනයේ අර්ථය තේරුම්ියන් නැතිවචන භාවිතා කරමින්. ර් තේරුම්ගන්ට යෑමේදී නොයෙක් හැලහැපිළි කම් සිද්ධ වෙනවා නියම ධර්මය නිය කාණය නියම අර්ථය හිතට බඳින් නැතුව යන. එනිසා හැම වෙලාවෙම අපිට තේරෙන වචනයකින් සරල වචචනයකින් පැහැදිලි වචනයකින් අර්ථය හොඳට ගම්මිය වෙන වචනයකින් අපි තේරුගන්ටන බර සැර වචචන යොදාගෙන තමන්ට අර්ථය නොදැනෙන වචනහර අපි ධර්ර්මය හොයන්ටයෑමෙන් අපි පරිසංවෙන්ට වනේ හැල් හැපිකං ඇතිවෙන එක පාඩුව තමන්ටයි. ගේ තමයි යංකිසි වචචනයක් ධර්ම වචනයක් තිබනතුන් ඒ වචචනය තීරින් නැත්තං ඒ හොන්තටම තේරුම් ගන්ටුව නෑ හොඳට ඒ තිබ අර්ථය තමන්ගේ හිතට ගණ්ට මහන්සිකන්න එකත් ප්‍රයෝජන වත් වෙන ඉතින් මේ අපේ මේ භාවනා එම නැත්තං මේ මනසි කාර්මය ධර්ම වැඩ සටහන අභිධර්මය සම්බන්ධ කරලම කතාව මේ දේශනා කරණ දේවල් වල අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. ධර්ම දේශනාවක් අහලා පිනක් සිද්ධ කර ගැනීම නෙවෙයි ප්‍රතිඵල. ධර්ම දේශනාවක් අහලා බනෑසීමේ කුසලය අත්පත්කර ගැනීමි නවෙ අවසාන පඵලි. එහම දෙයක් සිද්ධවෙයි. මේ ධර්ම දීශනාවක තිබෙන ප්‍රතිපරය ඇවිල්ලා අවසානයේදී නිරවාණ දාතුව ස්පරස කිරීමයි. නිවලන තමයි මේ ධර්ම දීදේශනාවක් කෙලවර. නිරවාන අවබෝධී තමයි ධර්ම දේශනාවේ ඇසීමේ සාකච්ඡාවේ කෙලවර. නිවන් දකිින්ට හේතුවන ශක්ති උත්පාදනය වීම සිද්ධ වී. ඒකට හේතුවන කරුණුකාරණා මූලික වශයෙන් විදර්ශනාවශෙන් ගුණුවීම හේතුවයේ. මේ භාවනා මේ අභිධරමය වසයෙන් කතා කරන මේ ගාම් බිහිරුද ධර්මකාරණ විංවිංකොට දැනක් ගැනීම හිටීම හඳුනා ගැනීම මෙනේ කිරීම සෑම දෙයක්ම නිර්වාන අවබෝධයටයි බලපාන්නේ ඒකට අවශ්‍යෙන් ඥානය ගුණු කර ගැනීමටයි ඒකාට අවශ්‍යය කරන්නාව පඥාව වඩ ගැනීමට දියුණු කර ගැනීමටමය ෙහි. අපි හැම කෙනාටම මේක කරගන්ට බැරි බාධක වසයෙන් තිබෙන්නාවූ කාරණයක් තියවා. ඒ තමයි අපි ගනවලට එනත සමූහ අර්ථවලට බැඳී තිබෙනවා අපි හැමකෙනනාගම හිතුන් සමූහ අර්ථවලට එ ගනවලට බැඳී තිබෙනවා. අපි සැමදිනාගේම සිතන් ගනහිකට පවෙලා තිබෙනවා. ඒ කියන්නේ ධරමස්වභාව ගොඩාක් එක් කාසු කරගෙන ඒ ප්‍රමස්වභාව එකතුවක්කට යංකසි වෙන බොරු සං්ඥාව කියලා ඒ බොරු සඥාවේ ගැටග හහි තිබෙනාව ගන සඥාව තිබෙන. ඒවාගේම ඒ තිබෙනවා සංස්කාරයන්ගෙන් හෙමනැත්තන් හේතුවයෙන් හටගන්නාව දරමවලට සේතුවෙන් හටගත්තේ ධර්මවල වෙනවෙනම හඳුනා ගැනීමම් අතහැරී ගිහිල්ලා ඒකට නුවන නැතිකම නිසා ඒකට වෙන දෙයක් ඉදිරි පත්ව රාසික උන්න ඒකි පට් ැවිල තිබෙනවා ගණ සංඥාව තිබෙනවා ඊළඟට තිබෙනවා මේ සංකතිය හැටියට ක්‍රියවාධර්ම රාසියක් වෙන වෙන පුංචි 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 ක්‍රියාවල් මේ තිබෙන්නාව ක්‍රියාධර්ම රාසියක් කෝටි ප්‍රකෝටි දානක් එකට ඇඳලා මේ ඒ ටික ඔක්කොම එකමීචියයට දාලා කතා කරන ගනයක් තේ නො එකන්නේ සමූහයක් හැටියට හ තැන හිතන එකත්තේ හන්න හෙමය එකින් අපේ මේක වැැහිල තිබේෙන මේ ඔය වගේ වැහිල තිබේෙන මේ අපි අහු වෙලාති වෙන මේ සං්ඥාවල් ඒවා බිඳන්ද ඒ සං්ඥාවල් කඩන්ට ඒ වෙන්කරල දැනගන්ට මේ කරන්න වු වැඩසතහන හරියට ප්‍රබල උපකාරයක් ලබා දෙෙනවා අපිට මේ සාකච්ඡා කිරීම. මීට පෙර අවස්ථාවක මම කියල දුන්නා එකක් තමයි උදය සහවයනා උදේවඥඥානය ගැනර් මට මතක්කයි කියල දුන්න කියලා ඊළඟට අපි ඉගේ අවස්ථාවදී මට විශේෂයෙන්ම කියන්ඩ අවශ්‍ය වනා මේ අපේ හිත විමුක්තියට පත්වෙන විදිිය පිළිබඳව ඒ පිළිබඳව තවත් අද සාකච්ඡාවාරයේදි කතා කරන්න පුළුවන් මේ විමුක්ති පිළිබාන්දව පොඩි යංකිසි අප හැදිරිතාවේක සමරයට සර කරුණු සම්බන්ධය අප හැදිලිටෙන බව පැටහි කියිය ඒකත් අපි අදසා කච්ඡා කරනු විශේෂෙන් අද අලුතින් කියල දෙන්න කාරණයක් තියෙන. ඒ තමයි. අඩුතින් කියල දෙන්නා කාරණය තමයි මේ විදර්ශනා භාවනා කරගෙන යනකොට අපීඉටං විදර්ශනා භාවනා කනුට මේ උදියවේ ඥානයදලා ඉස්සරහට මනෝදවාරික වසයෙන් මනෝදවාරෙන් ඔයි වැඩේ කරන්න මනෝදවාරික චිත්තවීතිනයකි දෝන්නේ ඉතින් මනෝදවාරික චිතවීති හරහා මේ මනෝදවාරික චිත්තවීති හරහා මේ අපි හොයනවා මේ සංස්කා ධර්මවලට බැහැල වැදිල කැවිල තිබෙන හැඟවිච්ච ලේසින් අහු නොවන හැඟවිච්ච මේ ධර්ම ලක්සන හොෙනම් ඒ ධර්ම ලක්සෂන තමයි හමනැත්ං හැඟවිච්චේ සංස්කාරයන්ගේ තියන ලක්සන තමයි කඩා හැලෙන ලක්සනය නැතිවී යන ලක්ෂනේ බිදී යන ලක්ෂණය එහම නැත්තං ඒකට ධර්මී දාළ තියෙන නිය වචනේ නිතතිය නොවන ලක්සණය අනිති ඊළඟට ඒකේ ඇයි සැපක් නැත්තේ. ඇයි දුක කියලා කියන්නේ ඒක හැඟෙවිලා තිබේ ඇයි ඒක ත්මයක් නැත්තේ කියන බව ඔයවා ලේසියෙන් අහුවෙන් නැදැ මේවා මනෝදවාරිකතා වසෙන් තමයි මේක මේ හසුරුවන්න දැඟෝ කැවිල්ල මේ අනිත්්‍යය කියන කැවිල්ලා අනත්ය කියන කැවිල්ලා ඇහැට අහුවෙන එකක් නෙවි. චක්වද්දා චක්කු ද්වාරික හෙම නැත්තා. චක්කුවිඤ්ඥාණයෙන් ගානය කරගන්න එකක් නෙවේ අනිත්‍යයකින එක මනෝදදවාරිකයි. සෝතත්දවාරගෙනයෙකුත් නෙවේ මනුදවාරිකයි. ගාන ජව්හා කායදවාරගෙන එකක් නෙවේ මනොදවාරික නිසාම් මනෝදවාරයට තමයි මේ වැඩේ මේ ලක්ෂණය අහුවෙන්නේ. එ නිසා මේ විදර්ශනා කිරීමේදී අපේ සිතතර දින පංචදවා ආව්‍යන මනොෝදවාර වර්ජන සිතයන චිතවී. පංචදවාරාාවර චිත් චිත්තවීති වෙරෙන් එේ මේ කරනනි මනෝදවාරා වර්ජන චිත්තවීතිවරෙන තම මේක බැලෙන්නේ. මේක අහුවෙන්නේ. මේ තේරෙෙන. ඒ මනෝදවාරක චිත්තවීතිවල ඇතුළේ තියෙනවනේ ජවන්හෙම තියෙනවන මනෝදවාරක චිත්තවීතිවල ඇතුළේ හොඳර ජවන් තියෙනවා. ඒ ජවන්වල ඒ චිත්තවීතියදන ඒ සිත්වල, හොඳ අයි අක්තියෙන්ට ඕන. හොඳ ගැම්මක්තියෙන් ටෝන ඒවගේම දැකීමේ ශක්තිය වැඩියන්තියෙන් තඕන. පිනීමේ ශක්තිය වැඩියන්තියෙන්ට ඕන අරමුණට ගොඩවීමේ ශක්තිී වැඩියන්තියෙන් ටෝන. ඒක නිසා මේ මනෝදවාරික චිත්තවීති වල ඒ වැඩ කරන්නාව දැම් පටන්ගන්න කොහොමද මනෝදවාරික සාමාන්‍ය චිත්තවීතියක් යන්නේ මේ බවංග හිට පස්සේ පටන් ගන්නේ බවංග චලන බවංග උපච්චේද මනුද්දවාර ආවර්ජන ඔයදිරි ගිහිල්ලා ඊට පස්සේ වැඩ කරනවා මනුද්දර ආවර්්‍යනින් පස්සේ සංස්කාර අරමුණු කරන ජවන්සිත් පහළ වෙනවා හතක් ඉතිං ජවන්සිත් හතක් පහළ වෙලා ඊට පස්සේ පසේ ඒ බවංග ගත වෙනවා ඊට පස්සේ ඔය විදිහට දැම් මේ හෝගල චිත්තබීති යන උඩ චිත්තවීති යනවා ඒ චිත්තවීතිවලට අරමුණුුවන ග්‍රහණය වන අහුවන ආරම්මනය තමයි සංස්කාර ධර්මයන්ගේ තිබෙන්න වූ නිත්‍යය නොවන ලක්ෂණය නිත්‍යය නොවන ගුණස්භාවය. නිත්‍ය නොවන ගති ස්භාවය. පෙරලී යන ගතිය. ඒළඟට ඒ වගේ මේ රඳවා හිත රැඳෙන් නැති අපහසුතාවේ. හිත රැබෙන් නැති බිද යෑමතුර තිබෙන්න දුක්කවභාවය. ඒවගේ තමයි ඒවට බිඳීයෑමට නොහැකිව පවතින ගති අනත්මස්වභාවේ. ඒම හැකියාවක් රැඳ අන්න ඒ ලක්ෂනතුන දකිනවා ආත්මයක් නැති දුක්කස්වභාවයෙන් පිරිච්ච කැඩියය මේ බිදීය මේ ගතිී යුක්තවිච දර්මස්ස පවටද ඕක තමයි ඔය මනෝදවාරක මනෝදවායක චිතවීති වලින් ඔය කරන්න ඌවට විදර්ස් ඕය ඥා ඔය කියන්න වූ භවන්ග නෙවෙයි මේ ජවන්සිත් චිත්සිත්වල මනෝදවාරික චිත්තවීති වලින් මේ ඕකේ තියෙනවන ජවන්සිත් ඔය ජවන්සිත් තමයි හරියටම ගිහිල්ලා අර ලක්සනවල නක ලක්සන අනිත්‍යය කියන ලක්සනය දුක්ඛ ලක්ෂන අනාත්ම ලක්ෂනය ගාවටගිල්ලා හොදදටම හේත්තු වෙලා ලඟටම ගිහිල්ලා එවගේම හරියට ලක්සනෝල ඇතිල්ලිලා ගිහිල්ලා හොදදටම දකින ගතිය තියෙන්නේ ඔය ජවන්බල ඒක නිසා ඒ ජවන්වල වැඩකරනවා හොඳම හොඳ මේ බලවත්තු මේ ප්‍රඥාව කියන චෛතසිකයි එයා ඉතා හෙලිං ක්‍රියාත්මකෙන. ඒ ජවංගල තිබෙන ප්‍රඥාචෛතසිකය ක්‍රියාත්මක වෙන්ට උපකාරක ධරමති වෙනවා හරියට කැදීබිඳීයන් නැතිවෙන්ට සමාධී ගුණයත් ඒ අස්සටම හේතු වෙලාති ව. ඒඟට මෙනෙහිකිරීම ප්‍රසාද ගුණේ තිබෙන සංස්කාරයන් අපිරි යනෑ ඒන්නේ මෙනය කරන්ට හිතර ඉදිරිපත්වන අනිත්‍ය ස්වභභාවය එහෙම ඒක ගැන ඒ ධරම මෙනෙහි කිරීමට කැමැත් අ තිබෙන ඒවගේම වීරිය තිබෙන හුඳර සිහිය තිබෙන ගුණස්වභාවයක් ඔය ජවන් අසි තියෙන. ඒ ජවන් වල තිබ ප්‍රඥාචෛතසිකය තමයි ඔය ඥාන කියලා කතා කරන්නේ. ඒ ප්‍රඥාචෛසකය තමයි විදර්ශනා ඥාන කියලා කතාක ඒ විදර්ශන ඒ ප්‍රඥා චෛතසකයට තමයි අර සංස්කාර ධර්මියන්ගේ තිබෙන්න වූ අ නිත්‍ය නොවන ලක්ෂණ හෙම හොඳට අහුවෙෙන පේෙන්. දැම් මේක මේ විදර්ශනා කරගෙන යනකොට උදියව්වේ ඥානය ඉඳලා උදයවවේ ඥානය එඟට ඇතිවීම නැතිවීම දැකින තැන පහළ වෙන චිත්තවීති අස්්‍යෙතිබෙන. ඇතිවීම නැතිවීම දැකීමට හිතේ පහළ වන මනෝදවාරට චිත්තවීති අස්සේ තිබෙන ජවන්වල ඇතුළ තිබෙන ප්‍රඥාවට තමයි කියන්නේ උදේ වි්ඥානය කියර. ඒකට අරමුණු වෙන්නේ ඇතිවීම නැතිවීම දෙක. ඊළඟට ඇති වෙන දෙ එව භංග ඥානය කියලා කියන්නේ ඒත් චිත්තවීතිය පහළවන්නා වූ බිදෑම වැඩිපුර දකින්න වූ මේ සිත ඊළඟට ඒ නිසා ඇතිවෙන්න වූ අප්‍රසන්න භයානකත්වය එලැබෙන දැනීම ආදී නාවේ ඊළඟට කලකිරීම කලකිීම මේවා තුළ තිබෙන්න වූ ඕවන් එපාවීම මේ සංස්කාරයන් එපාකරවන ලව එපාවීම හැති වෙන අනිත්්‍යක තමයි කොහොම හරි මේ සෙට් එකෙන් මේ කියන්න වූ සංකාර මන්්ඩියෙන් සංස්කාර කොට්හාාසයෙන් මෙනෙහි කිරීමකුත් එපා මෙනහහි කරන්නට දේකුත් එපා. හරියට කියනවනම් මට සමිැන මිදෙනවා කියල හැගෙනකුට කෙනෙකුට හැඟෙන්න්නේ සංස්කාර ධර්මයන් වෙනස්වන වෙනස්වෙන බිඳී යන දුක්කස්වභාවය අනාත්මස්භාවේ බලබලා බලපබලා ඉන්නවා. එයාට මේ නික්්විධාව හැදෙනකොට මෙහෙම නැත්තං මේක මිදිලයන්ට ඕනෑ වෙනකුට ය මුංචිතුකම්්‍යතාව කියන මිදෑ මේේ ඕනෑකම ඇතිවෙන්න වූ නුවන පහල වෙනකුට මේ ඇතිවෙන්නේ මෙනෙහි කරන්ට හිතකුත් එපා මෙනෙහි කරන්ට සිහියකුත් එපා මෙනෙහි වෙන්ට අරමුණකුත් එපා. මේකින් මෙනෙහේ කරන්ට ඇතිවම් නැතිවීන් ස්වභාවී යුක්තවෙච්ච මොක්කත් එපා මේකින් කොහොමහාහරි ගැලවෙන්ට ඕන මේ මෙනෙහි කිරීමත් කරදරයක් මෙනෙහි කරන හිතට අහුවන සංස්කාර ආරම්මණයක් කරදරයක් මෙවිදිීට මෙනේ කරගෙනට මෙතන තමයි ඇතිවෙන්නේ මිදීමී තිබෙන ඕනයකම මුංචුතු කම් එතාව කියලා හඳුලනවා දැන් ඊට පස්සේ ඇතිවෙනවා ඒකේ මධ්‍යස්ථවීම ළඟට ඇති වෙනවා සංකාරුපයක ඥාන. අපි කතාකරේ ඔන්න ඔය හරියි ගියා අවස්ථාවෙන්. දැම මනෝදවාරික චිත්තීතිවලින් තමයි සංස්කාර් ධර්මයන්ගේ තිබෙන්නාවූ ලක්සන් අලබලයින. දැම්ම මනෝදවාරික චිත්තවීති මේ එක්තරා පැටන් හකටෙක්ටත් තාලයකට තමයි වැඩ කරන්න. ඒකට තියෙනවා ඉස්සර වෙලා ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙලක හුරුවත් බලපාන ම් බලන්ට අපි විදර්සනා ඥානයේ පැත්තට හිතන කාරණය ඩිංගකට එක පැත්තකට හරවල නවත්තලතියලා ලෝකී වසයෙන් බැලුවොත්තයම සාමාන්‍යීෙන් පුතජ්්‍යන පුද්ගලයක් හිතන දේවල් බාසයම් ගත්තම සමරුන්ගේ හිීත්වලට හිවලට ගොදුරුුවෙන අරමුණු තියෙනවා මේ හුරු විච්චාරමුණු ගොදුරුවවෙච්චනේ පුරුදු වෙච්චාරමුණතිබෙන ඒ පුරුදු ආරම්මණයකටම තමයි අහුවෙලා මනොෝදවාරික චෙත්තවීති රැල්ල දිගට ෝම කලාගෙන යන්න කලාගෙන යන්. ඉතින් ආරම්මණය වසය හොඉදිර තියෙන තැන්ම පිපස්සනා ඥානයේමරු අවස්ථාව හැටියට සැලකෙන සංස්කාර උපෙක්කා ඥානයේ ගාවට යනකොටත් එතනදිතින් මෙයාගේ මේ සංකාරුපෙක්කා ඥානයේ, ඒ මේ තියන බැලිල්ල සිද්ධ වෙන්නේ බැලිල්ල සිද්ධවෙන්නේ මනෝදවාරික වසයෙන් ඇැතිවෙන චිත්තවීති වලින්. ඒ චිත්තවීති වලා ඇතින සිත් වලින් මේක පේන්නේ එක දැනන්නේ එක වටහාගන්න. සමහර කෙනකුට මේ මනෝදවාරික චිත්තවීටි පේලි 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 වැඩියම ගිහිල්ල වදින්නේ. වැඩියම ගිහිල හැපෙන්නේ දුක්ක ලක්සණ. දුක්කලක්ෂණයේ තමයි හැපින් දුකලක්ෂණය තමයි එකට අහුවෙන්. අනිත්‍යවට යන්නෑ කියලා කියන්න නෑ. අනිත්‍යලක්ෂණයත් එයෙන හැබේ දුක්කලක්ෂණය වදිනවා. සමහරායගේ චිත්තවීති ඔය මනෝදවාර්ග චිත්තවීති මෙනය කිරීම තුළින් ඇතිවෙන 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 දේවවල තිබෙන්නාව නැතිවී ය නැතිබංගස්ථානවී යන කඩෑලී යන දියවී යන අපූ වී යන්නාව ගතිය වැඩියෙන්දාකිනවා. එයාගේ චිත්තවීති සට්ට එකම ිහිල්ල වදින්නේ වැඩිපුරම මේ අනිත්‍යස්ව භාවේ ඒක තමයි හේතුවෙන් ඒක තමයි ව ඒක තමයි හරමුණු කර නඒක තමයි යාට තේරෙන්න්නේ දැනෙන්නේ පෙනෙන්නේ ඕක වැඩියෙන් සිදත්ත වවා. සමහර කෙනකුටට තියෙනවා කේ අනිත් පැත්ත ඒක කියන්නේ මේක හරයක් නැමක වටිනාකක් නක විශ්වාසයක් නැමෙක ගණ්ඩ දෙයක් නෑ මේක නිකං මේ අසාරයි නිස්සාරයි කියනෙ හැගීම ඇතිවෙන ඔන්න ඔයරනුතුනේ අඩුවෙන් වැඩියෙන් අඩුවෙන් වැඩියෙන් ඔය මනොදවාරක චිතවවිී කියල හැපි හැප හැපි ැපි හැපි හැප යෙනවා ඒට කියනවා අපි වෙන කතාවක් ඒ තමයි සංස්කාර ධර්මයන් මේ විදර්ශනා කරනයි කියලා සංස්කාර් ධර්මයන් විදර්ශනා කරනයි කියලා කියන්න එතකොට මේ බලන්ද දැම්මතන පුද්ගලයකින්වදන ප්‍රඥාව තමයි චිත්තවීති හරහා ගිහිල්ලා ඒ ප්‍ර්ඥය කන්නේ ප්‍රඥාව කියන එක චෛතසිකයක්.ඒ ප්‍රයඥාව කියනක චෛතසික ගුණයක් හිතේ ඇතිවෙන ගුණයක්. හිතේ ඇතිවන දැකීම් බලයක් හිතේ ඇතිවන්න වූ දැකීමින් ශක්තිය තිබෙන්ෙන වූ ගුණවිශේෂයක්, ධර්ම විශේෂයක්, ශක්ති විශේෂයක්. මේ ඇත්තවසයම මේ භාවනා යෝග්‍යාය කියලා කිව්වාට ඔය භාවනා යෝගයා මෙනේ කරනු කෙනා කියලා කියන්නේ උන්න ඕකටයි. එතකොට මේ මේ ප්‍රඥා චෛතසිකයට අරමුණු වෙන්නේ ඒ ගෙහිල බලන්නේ දකින්නේ සංස්කාරයන් හි තිබෙන්න වූ ඔය කඩා හැලෙන අප්‍රසන්න නීරස ගති තික බලබලා ඉන්න. ඕකේ ගුඩා කියන්නේ චිත් පේ ලිසිත් පේ ලිසිත් පේි. අද මේකත් මෙහෙම කියලා මම මේ ි කාරණයක් කියනවා. එතමයි විදර්සනා ඥානබල උපරිමයක් නවතියන්නේ. ගියම අවස්ථාධි කිව්වා අපි මේ විමෝක්ෂ කියල ජාතියක්. විමෝ සහ විමෝක්ෂ මුක කියලා. කැන්නේ මේ ඩෝවේ එකක්. එහම නැත්තන් ඇතුල්වීමේ දුොර්ප්වක් මේ විිමෝක්ෂ මුක. මේ තේරුගන්ටෝ නෑ විමෝක්ෂයට පත්වෙනවා කියනෙක් එකයි විමෝක්ෂ මුක කියනෙයි බැලූ බැලට පොඩි එක හා සමාන ගතියක් නම් පේනම්වා හැබැයි ඒක එහෙම නෙවි. ඒගේ තියෙනවා පොඩි කරුණ ුද් දෙකක්. මේ සමහර අයගේ හිත් වැඩ කරනවා. සිිත් පේලි මනෝදවාරික වශයෙන් සිත් පේලි පලි පේලි 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 පිළි වැඩ කරනවා ඒකෙන් බලන්නේ එක දකින්නේ නිත්‍යය නොවන ලක්සනය. ඕක සංස්කා රස්සි තියන. සංස්ක රස තිබෙන නිත්‍යය නොවන ලක්සණය තියනවා. නිති නොවන ලක්සණය බලබලා 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 ඉන්න එක හොඳයි. ඒ බලබලා බලබලා ඉඳීම හොඳ වෙන්නේ ඒක හින්දා මේ විමෝක්ෂයක් හැදෙනම්. ඒ විමෝක්ෂය හැදෙන්ට ඒ බලබලා ඉඳීම යංකිසි දොරක් විවෘත කරන නිසා. යංකිසි ශක්තියක් හදර දෙන නිසා. ඒක උපකාරයක් වෙන නිසා ඒකට තමයි කියන්නේ අම අනිත්‍ය අනුපස්සනාව නම් වූ අනිත්‍ය මෙනෙහි කිරීම නම්පු අනත්‍යය දැකීම නම්පු මිදෑමේ දොරටුව කියලා. විමෝක්ෂ මුකය කළ මිදියෑමි දොරටුව. හැබැයි මේ මෙනෙහි කිරීම මිදීම්ම නෙවෙයි. හොඳට පටල වගන්න නැතුව තේරුම්ගන්ට අනිත්‍ය මෙනෙහි කිරීම විමුක් විමෝක්ෂයක් නෙවෙයි. අනිත්‍ය මෙනෙහි කිරීම විමෝක්ෂයක් නොවෙන්නේ. මෙනේ කිරීම වැඩ වැඩිය එකක්න? ඇතිවීම නැතිවීම හැමනැත්තම් බිදීයම අනිත්‍ය ලක්ෂණය බැලීම හිතට වදයක්. හිතට වැඩක් හිතට කරදරයක් හිතට නිදහසක් නෑ. එහෙම වූ කල කොහොමද කියන්නේ ඒ විමුක්ෂය කියලා. ඒක ඒක නිසා ඒක සංස්කාරයන්ගේ අනිත්‍යය බැලීම ඒ මනෝදවාරික වශයෙන් ති චත්තවවිීත්වවිටි එක බැලීම විමෝක්ෂය නෙවෙයි. ඒක විමෝක්සයේ ඇතිවීමට හේතු උපකාරවන්න ව දුොරටුවක් හැටියට මාර්ගයක් හැටියට. පිළවෙල හැටියට උපකාරවන නිසා ඒකට කියනවා අනිත්‍ය අනුපස්සනාවට කියනවා විමෝක්ස මුකය කියලා. විමෝක්සයේ දුරටුව කියලා. විමෝක්සයේ ගේට්ටුව කියලා. හැබැයි අනිත්‍ය අනුපස්සනාව විමෝක්ෂේ නව. ඒවගේ තමයි දුක්ක පිළිබඳව දැක දුකතියන්නේ නිවැනි නෙවෙනි සංස්කාරයන් අස්නි දුකතියෙන්නේ සංස්කාරයන් අස්න කැවිලා තිබෙන ඒක නිසා සංස්කාරයන් අස්සේ කැවිලා තිබෙන දුක බැලීම හිතක කරදරයක් හිතට පීඩාව හිතට දු හිත කාරී බවුලවීම ඒක නිසා එතනත් තිබෙන්නේ නිදහසක් මිදී ගෑමක් නෙවෙේ. හැබැයි ඒ ඒ බැලීම තුළ ඒ සංස්කාර ධර්මයන්ගේ තිබෙන්න වූ ලක්සන ලක්ෂණයෙන දුක බැලබලා බබ බබලා ඉඳීම නිසාම එපාවෙෙන. ඒ නිසා ඒකට විමක්ෂයක් පස්සේ ඇරෙනවා. ඒකට කියනවා දුකස්භාවේ බැලීමත් ඇවිල්ලා විමෝක්ෂයක් නෙවෙයි විමෝක්ෂේයට පත්වෙන්ට හේතුවෙන්නා පරිකිනව විමෝක්ෂ මොකය කියලා. අනාත්මත්වභාවේ බලබලාඉන්නකටත් ඒකටත් කියෙනවා විමෝක්ෂ මොකය කලෙ එක විමෝක්ෂයක් නෙවෙ මේ විමෝක්ෂය කියලා කියන්නේ විදෑම කියලා කියන්නේ මේ යංකිසි තැනක් ඔය ධර්ම ඔය අනිත නැත්තං හිතට ඉතින්ං ආයත් බලන්ට දෙයක් නෑන යන්න මිදුුණ ඒ එතකොට යංකිසි තැනක එහෙම දුකයි කියලා දකිින්ට දෙයක් නැත්තං ආන හිත මිදිල තියෙනවා. අනාත්මයි කියලා දකින්ට දෙයක් නැත්තං ආන හිත මිදිල තියෙන. අන්න එක නිසා මිදීමයි මිදමි මුක්කයයි ඒම නැත්තම් දුොරුටයි කියලා කියන දෙකක් අප ලඟම තියෙන එකට බැඳල තිබෙන නිකං කාසියක කොලේක ඒ පැත්තයි මේ පැත්තයි වගේ මයික තියය තව එකක් තියෙනවා මේ දැන් ඔන්න ඔය සංස්කාරයන්ගේ තිබෙන්න වූ ස්වභාවය බලබලා බබ බබලා හොම ඉන්නකොට ැ චිත්ත වීතිවලින් නිකුවනය බල චිත්ත වීතිවල සිත්වරින් මක ලබල බලබලයින්නේ ැන් කෝටි ප්‍රකෝටි නම් පිරිසිුදු පැහැදිලි දියුණවෙච්ච මනසිකින් හැදිච්ච චිත්තවීති තමයියෝකයන්. මෙහෙම යනකොට ඕ කොතනහරි දැ තාම පෘතජ්ජනයෙක් න එක බලන්න. මේ පෘතජ්ජනයාගේ පහලවෙන්නාව චිත්තවීති බල දැන් මේ දිගයට මෙම සංස්කාරයන් බලබලා ඒවගේ තිබෙන හැඩවැඩ ඒ වගේ තිබෙන ලක්සණය අු හුල අහුල හුල ඉන්නකොට අවසානිදෝක ඕහම කරකරකරග ඉන්නකොට නිකම් මේ. හැදෙනවා මේ. ඥානී දියුණුවක් ඉස්සල්ලා ඉස්සරවෙලා පළමියෙන් කළමීම් පහළවෙන්න වූ චිත්තවීතිවල තිබෙන ප්‍රඥාවට වඩා. වැඩියගයක් වැඩිබලයක් වැඩිශක්තියක් වැඩි පිනීමක් වැඩි දැනීමක් ඇති මේ ශක්තිීතියෙන, ිත්තවීති පහල වෙන පසෙ පස්සෙ ඒවා වැඩෙන්ට වැඩින්ට ඊටත් වඩා මෝරපු දැකීම වැඩි ශක්තිය වැඩි බලය වැඩි පෙනීම දැනීම අවබෝධි වැඩි චිත්තවීති පහල වෙන ඊට පස්ස පස්සෙ තැන් මෙහම වැඩි වැඩල වැල්ල වෙල්ල දෙ මේ කොතන හරි මේ වැඩල කෙලවරක් වෙන්න ඕනනෑ මෙන්න මේ හරියට එන කොට උපරීමේයට එනකොට මේ ඥාන වැඩීම මේ චිත්තවීතිවල තිබෙන්න්න වූ. බැලීමේ දැකීමේ අවබෝධවීමේ හැකියාව ගොඩාක්ම වැඩිල වැඩිල වැඩිලම වෙන්නේ. ඔය අ අ සංස්කාරයන් තුළ තිබෙන්න්න වූ ලක්සන පිළිබඳ ව බලබලා 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 ඉඳීමම තමයි. අර මුවහත පිහියක් මුවහත් වෙන වගේ මොකක් හරි දෙක තුල්ලා තුළ අතුට අතුළ ගොඩා කියෙනකුට ොඳට කැපෙනගතිය කැපෙන ගතිය ශාපන ගති හොඳට මෑ දෙන්න වගේ තැම් මේකේ හුදට වැටල යනු අවසානයේදී මෙන්න මෙහෙමි එකක් වෙනවා එක චිත්තවීතියක් ගිහිල්ලා සංස්කාරයන්ගේ ලක්ෂණයක් බලලා එ චිත්තවීතිය කෙලවර වෙන්නේ බවන්ගේ චිතවීතියක් එෙනවා සංස්කාරීය ලක්ෂණයක් බලනවා බව කලවර භවගයි තව චිත්තවිතියක් එනවා ඒ චිත්තවීතිය කෙලබරවෙන්න බවන්ගේ ඔයිදිට බවන්ගෙන් කෙලවර වෙන බවන්ගේ පටන්ගන්න චිත්තවීතික ුඩා ගිහිලකි අවසානයේ දී මෙන්න මෙහහිමකක් කියෙනවා ඒත් තමයි දැන් භවංගයෙන් ආරම්භ වෙනවා බවංගය භවංග චලනය බවංග උපච්චේදය මනු ද්හරාවච්චන. සිත් තුනක් පහර වෙන එක මූලික වසයෙන් හැදෙන දේ. දැන් මෙ මැවිල්ලා මේ වෙලාව වෙනකොට මෙයා ඊට ඉස්සර වෙලා කරකර හිටිය යාගේ සිිත් පහල වෙන චිත්ත වීතිවදින් කරකර හිටිය මොනුව බලබලාද හිටිය. මේ හේතුවලින් හටගන්න දේවා වල. එහෙමෙනත්තං මේ නාම ධර්මවල එහම නැත්තං රූප ධර්ම වල. මේ තිබෙන්නාව සංස්කාර ධර්ම වල තිබෙන හැඟැවෙලා යටට කෙටිලා ඉස්මතුවෙනි නැතුව මේ ඇහිරිලා තිබිච්ච ලක්සන තුනක් දැන් අවුල අවුලා බලබලා බලබලා ඉන්නවා ඒක නිකරක හිටි. මෙතන කිරෙන්නේ ඒ වගේකට යනවා භවංග චලනයවෙලා උපච්චේ දේවලා මනුදවාරාවජ්්‍යනයක් හැවිල්ලා මනුදවාරාවජ්්‍යන සිත මනුද්වාරාවජ්්‍යන චිතවිීති මනුදවාරාාවජ්‍යනය හැරෙනවා ආරම්මනයට ඊට පස්සේ එක සිතකින් බලනවා මේ සංස්කාරයන්ගේ තිබෙන්න වූ අර අනිත්‍ය ලක්ෂණය හරි දුක්කය හරි අනාත්මය හරි. හන බැලුව ඒක විරච්ච ගමම්ම තිබෙනාව ඒ ලක්ෂණය බලන්නාව තවත්ගතියක් ඇතිවෙන ඊළඟට මේ ඇතිවෙනවා හරියටම දැම මේ ඇවිල ජවන් දෙකක් මනුදවාරාවජ්‍යනින් පසේ ඇතිවෙනවා එකක් එක ජවනයක් ඇතිවෙනවා සංස්කාරයන් අරමුණු කරනු තවත් ජවනයක් ඇතිවෙනවා සංස්කාර අරමුණු කරනවා තවත් ජවනයක් ඇති වෙනවා සංස්කාරා අරමුණු කරනවා ඊට පස්සේ තවත් ජවනයක් ඇති වෙන සංස්කාරම කරට තකුට ජවන ඇති වෙනවා ප්‍රධාන වශයෙන් ඇතිවෙනවා මේ ජවන් හතක් දැම්මී ජවන් හතින් සංස්කාරයන්ගේ තියෙන්න වූ ස්වභාවය බලනව පලවෙෙන ජවන්තුනේ ඒකට ඒ ජවන්වඩින් සංස්කාර ධර්මයන්ගේ තියෙන ස්වභාවය මේ බැලන බැලිල්ල පොඩි වෙනසක් තියෙනවා ඉතා සුක්ෂම වෙනසක් ක නිසා ඒ එතිෙන්ට ජවන් කියල කියන්න නැතුව ඒ ජවන් වලට වෙන නමක් කියන එක ම කියන්නම් පස්සෙ බලන්ඩ බවංග චලනය වුණ බවංග උපච්චේදනය කැඩිය ගිය මනුදවාරාවර්්‍යන සිතක් ඇති වුණ ඊට පස්සේ ජවනයක් කටගත්තා ඊට පස්සේ සංස්කාර අරමුණු කරන එකක් තව ජවනයක් කටගත්තා සංස්කාර අරමුණු කරන එකක් ත් ජවනයක් හටගත්තා සංස්කාර අරමුණු කරන එකක් දැන් ඊට පස්සේ ජවනයක් හැදෙනවා සංස්කාර අරමුණු කරන්න නැති එකක් ඊට පස්සේ ජවනයක් ඇතිවෙනවා සංස්කාරා අරමුණු කරන්න නැති එකක් ඊට පස්සේ ජවනයක් ඇති වෙන සංස්කාර අරමුණු කරන්න නැති එකක් ඊට පසේ ජවනයක් ඇතිවෙනවා සංස්කකාර අරමුණ කරන්න නැති එකක් දැන් එතකොට සංස්කාර ධර්මයක්න් මේ කියපු කතාවේ සංස්කාර ධර්මයන් අරමුණු කරන ජවන් තුනක් පහළ වනක් සංස්කාර් ධර්මයන් අරමුණු කරන්න නැති ජවන් හතරක් පහළ වන හතරක් අඩ සමාහටිකෙන පහක් කියලා හතරක් පාලනගමු මේ දැන් මේ ජවන් හතෙන් බලන්ඩ මේ යන්න එක පේලියක මේ යන්න ජවන් හත්තාක්ගේ එක චිත්තවීතියට චිත්ත පේලියක මේ චිත්තවීතිය මේ සිත ලිය අර ඉස්සර වෙලා මේ හැදිච්ච චිත්තවීතිවලට වඩා වෙනස්. මේක අමුතු එකක්. මේකින් පලවෙනි ජවන්තුනින් මේ පලවෙනි ජවන්තුනින් අරමුණු කරන්නේ සංස්කාරයන්ගේ තිබිච්ච අනිත්‍යය. අප අනිතිී කිය නිතින වනස්භාවය බැලුව ඒ ම අයත් දැලුවා ඊළඟට හරියට මේ සංස්කාර ධර්මයන් මෙච්චර කල් බලන් පටන්ගත්ත කොයි වෙලාවෙද. පටන්ගත්තේ මේ චිත්තවීතියට ඉස්සල්ලා චිත්තවීතියට ඉස්සල චිත්තවීතියට ඉස්සල්ලා හොමෝගිල පස්සර ගහිල 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 බැලුවන් පස්සේ සංස්කාරයන්ගේ තිබෙන ලක්සන බලන්ඩ පටන්ගත්ත ආරම්භ වෙච්ච තැන තමයි මේ උදයවය ඥාන යන්කිසි දවසක බොහෝම ලදරු මනසකින් බොෝම ලාබාල මනසකින් ලාබාල හිතකින්ඒවගේම කාගෙන් අරි අහගත්තයකින් පොතකින් බලාගත්තයකින් බනකින් ආහගත්තයකෙන් සාකච්චාවකින් ආගත්තයකින් තමන්ට හිතිලාරේ පළමුුවෙන් මේ හරම අඩු බොහෝම ලාබාල විදියට ප්‍රාථමික විදිහට අන හැම නැත්තං මේ ඇතිවීම නැතිවීම බල පටන්ගත්ත තැන තමයි සම්මස්්‍රඥානය ළඟටඔය මේ උද අවි ඥාණ. ඔතනින් පටන්ගත්ත ඒ අනිත්‍ය බලන්ට දුක්මේ ඇතිවීම බලන්ට බලපු බැලිල්ල තිහා බැලුවන් පස්සේ මේටික ඔක්කෝම හරියට ඒ බලපු බැලල්ලි උපරිමීයට ගිහිල්ලතිවෙනවා. අනිත්‍ය බලබලා බලබලා බලබල ඇවිල්ලා අනිත්‍ය බැලිල්ල අවසානීටම පෙන්නුම් කරන තැන තමයි මෙන්න මේ තුන්වෙනි මේ ජවන්සිත. මං හිතනවා මේ කියනටක තේරනවා කිය අපි පස්ස සාකච්චා කරම පලෙවෙනි ජවන් සිත දෙවැනි ජවන් ත මේ තුන්වනි ජවන් ත එතනින් පස්සේ ඔය සංස්කාර අරමුණු කරන අවසාන ජවනය. එතනින් පස්සේ ඇතිවෙනවා තවත් ජවනයක්. ඒ ජවනය සංස්කාර අරමුණු කරන්න ඉන්න. ඒක විදර්ශනා කරගන ආපු ඒවා ඔක්කුම නිකං හරියට කියනවනම් කෙනෙ අනිි පැත් ැරෙන වේ ද මුකක් කරරිදයා බලාගෙන දර අනිත් පත්තැහැරෙනවාගේ ඒක නිසා මේ ඊළඟට ඇතිවෙන්නාව හතරවෙනි ජවනය සංස්කාර නැති අනිත්‍යතැනක් නැති අනිත්තිගතියක් නැති ඊළඟට සංස්කාරයන් වගේ දුකක් නැති යංකිසි ධර්මයක් බලන ජවනයක් පහළ වෙන. හැරන තරයි හරිට කිය න කන්නාඩිග විස්සරහටකිය හරිට කන්නාඩි ගාවට ස්සරට ගිය විතරයි නමුොත් ඇතුලේ න එකක්නා හැ ම ඇදු නෑවගේ. ආන ඊළඟට ඊළඟකින් තමයි හරියටම ඒ පලවෙෙනඔය ඉස්සල ඊට මේ කියපු ගමම අලුත් ධර්මයේ දැකපියක තහවුරුවෙන එකඒවගේම දකින ජවනය හැතිවෙන එතන. පස්සේ ඇතිවන තව දවන් දෙකක් එක ස්තීර කරන දැම් බලන්ට මං මේ හිපු ජවන් තිබෙනවා ධර්මතා හතක් ඒ ජවන් සිිත් හතක් තියෙන මේ ජවන්සිත් හතක මේකට වෙන නමක්කේ නො මේ ගයි කරන මේ ධර්මතා කරන වැඩනිසා පළවිනි එක තමයි බවන්ගේ හෙලවීම දෙවක්ක බවන්ගේ බිදීම තුන මනෝද අර ඒවා පළමේ වගේ ඊළඟට තිබෙනවා ජවනයක් ඒකට කියනවා එතනද ජවනය කියන කතාව කිය නැතු සංස්කාර් ආරම්මනය සංකාර අරමුණු කර නිසායකට කියනවා පරිකර්ම සිත කියලා. පරිකර්ම ජවන් සිත කියලා කියනවා. දෙවැනිි ජවනයට කියනවා හරියටම අනුලෝමේට් ළඟහින්දා උපචාර ජවන් හිත කියලා. අනිත්්‍යකට කියවා අනුලෝම ජවන් හිත කියල. දැම් බලට පරිකර්ම ජවන් හිත අනුුවෝමා පරිකාර්ම ජවන් හිත උපචාර දවන් හිත අනුලෝම ජවන් හිත. මෙන්න මේ පරිර් උපචාර අනුලෝම කියලා කියන මේ ජවන් හිත් හරියටම අර මුලින් කරගෙන ආපු මේ පිදර්සනාවන්ට ගැලපෙන්ට ඒවග කරගෙන ආපු බැලෙල බැලිල්ල සම්පූර්ණයෙන්ම තහවුරු කරන ගැලපවන නිසා එකට කියනවා අවත් තුන්ග නිගරි කෙන අනුලෝම ඥානය කළ විදර්සනාවක්. අනුලුවම ඥානය කියන ධරමය ඒ ඥානය අරමුණු කරන්නේම සංස්කාරයි. සංස්කාරර් ධර්මයන්ගේ තිබෙන ලක්සණයි. ඒ ලක්ෂණය බලලා ඒකින් පස්සේ අවසානයට මනලූම ඥානය සංස්කාර බලලා ඊට පස්සේ හැදෙනවා ආයනන් සංස්කාරදියාම බලන්න නෑ කියන්න වගේ හැදෙන ඒ සංස්කාර බලන් නැති සස්කාර අරමුණු කරන්න නැති හිතක් ඒ තමයි සංස්කාර අරමුණු කරන්න නැති පළවෙනිම හිත තමයි ගෝත්‍රභූඥාණය කියලකන්. ඒ ගෝත්‍රභූඥාණය මේ නිවන පැත්තට හැරණ ඥානයක්. ආය මේ නිවන පැත්තට හැරුණා හැබැයි කිරෙස් නැසන්න හැකියාවේකි නෑ. හැබැයි සංස්කාර බලන බැලිල්ල එක නෑ. එකනිසා කියනවා අනුලෝමඥානය තමයි සම්පූර්ණයම හ පැතරති එනගේ හැ පැතරකගන් පස්සෙ ගෝත්‍රභූජවනය. ඊට පස්සේ තමයි මාර්ග ජවනය කෙලෙස් නසන්නාව ජවනය ඇතියද. ඊට පස්සේ එකට කියනවා මාර්ග ජවනය ඊට පස්සේ මාර්ග චිත්තය කියලා කියන්න ජවනය කියලක් කියයන ඇති ජවනයක් තමයි මාර්ග චිත්ත ඊට පස්සේ සිද් දෙකක් පාල වන පලසිත්. දැම් මෙන්න මේ කියන්න වූ සිත් පෙලියට කියනවා මාර්ගය සිද්ධ කරන නිරුවානය අවබෝධ කරලා දෙන මෙහා පැත්ති ගොඩේ ඉඳලා එහා පැත්තට තල්ලු කරන සංසාරී තිබෙන්ා ුදු කෙලවර කරලා දෙන පෘතජ්ජන භාවෙන් ගොඩ කරලා දෙන ඒවගේම නිවනට හිමිකම් කියල දෙන. ජේ වගේම ජීවිත්‍යය උපත්ති වසයෙන් ප්‍රතිසන්දී හිත්න් හතක් නැවත හදලද නැති අටක් හදල දෙ නැති අවසානුත් හතකින් කෙලවර කරන මහාවිශාල බලයක් තිබෙන සංස්කාරයන්ගේ නම්, ඒවාගේ මෙච්චර කල්ම එකෙක් කෙනාට මෞගවීහිටපු ගති පියවීහිටපු ගති, දරුව වීහිටපු ගති, අපා එපදිච්චිගති ඊළඟට නොයෙක් ප්‍රාර්ථනාවල් වලින් ලෝකට බැඳිචේද ඔක්කෝම නසල දාන්නව බලයක් ශක්තියක් තිබන මාර්ග චිතවීතිය කළ තම මෙකට කියන්. මේ මාර්ග චිත්තවීතියේ තිබෙන්න වූ මේ කියන්න වූ මේ මාර්ග කියන චිත්තක් සනයේ, තිබෙනවාඉතාමත්ම පුදුම විදියේ මහා ආනුභාවගතියක්. මහාආනුභාවගතිය. ඒ කියන්නේ ඒ සිත චිත්තක්ෂන ඒ ජවන ජවන නිර්වාණය පෙන්නුම් කරන ඒ ජවන සිත මාර්ග සිත මහා පුදුම ආනුභාවයක් තිබෙන ධර්මස්කන්දිහිට අයිති සසර කෙටිකරලා දෙන්න වූ. නැවත අපාය බය ඇති කරල නො නොදන්න වූ කවදවත් මේ ආනන්තරය පාපකර්මයක් සිද්ධ නොකරන්න වූ සිද්ධ නොවෙන්න වූ ඒවාගේම නිවන පැත්තට ඒ කාන්තයම නැමි පිහිටන්න වූ අනන්ත අපරි මාන සංසාරයේ දුක්කස්කන්දයක් කෙලවර කරලා සීමා කරලා කඩල දෙන්න ව. මහා ආනුභාවයක්, මහා බලයක් මහා උතුම්ගතියක්, මහා සූක්ෂම ගතියක් ඒ චිත්තක්ෂණී තියෙන. ඒක නිසා මේ තමයි අපි මාර්ගචිත්තික ඉති කතා කරනකොට මේ විදර්ශනාවෙන් අනිත්‍යබලබලා දුක බලබලා අනාත්මය බලබලා යනකොට හැදෙන මේ විමෝක්ෂයක් හැදෙන තැන. මෙන්න මේකට කියනවා මෙන්න මේ නිවන අරමුණු කරවලා දෙන නිවන දකින නිවන පින්නුම් කළ දෙන. නමුත් නිවනට ඇලීමක් නැති පැතිීමක් නැති ඉතාමත්ම සාන්ත වූ මෙන්න මේ මාර්ග චිත්තක්ෂණයට කියනවා මාර්ගයට කියනවා විමොක්ෂය කියලා. මේක තමයි විමොක්ෂේ. මේ කියන්න වූ මේ චිත්තවීතියේ හරියට හරියට කියනව නම් අටවෙනි තැනට වගේ එන සහට හත්තවෙෙන තැන සමහරටවෙනි තැටවගේන මෙන්න මේ මාර්ද චිත්ත චිත්තක්ෂණයට කියනවා විමෝක්ෂය මේක ඇතිවෙන්ට උපකාර වුණේ කුමක්ද මෙීට ඉස්සර වෙලා කරපු අර විමෝක්ෂ මොක හැටියට කතා කරපු සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය දැක අනිත්‍යය බැලීම දුක්කේ දැකීම දුක බැලීමෙන විමක්ය මොකටිකයි. ඒක ප්‍රතිඵලයක් හැට තමයි විමුක්සයට පත්වන. දැන් මේ ඇදිලා යනත් තව ගුඩාක්ති වෙන මේ මාර්ග චිත්තවීතියක් චිත්තක්ෂන ගුණුවී යන සහ එයින් කෙරෙන සුළු කාරරි කොට්හාසයක් තමයි මේ පින්වතුන්ට මතක් කරේ. අපිට අවසානයේදී කොතනහාරි අපි මේ චිත්තක්ෂණය එමනත්තන් චිත්තවීති දැනගෙන හෝ නොදැගෙන. අපි ලබාගත යුත්තේ මේ ධරමස් වභාවේ. එනිසා මං මේ පෙන්වතුන්ට මතක් කරනවා මේ ආශිර්වාද කරනවා කවදහරි මෙවිදිහයට කතා කරර කතාකරර ගිහිල් බුදුරජාණන් වහන්සේ විමුත්ති කතාකේනවා, දස කතාවක්තියෙනවා ඒ දස කතාවන්ගෙන්. පෙළගස්සල දෙන මේ කියලා අවසානවෙච්ච මෙතනන එනිසා මේ අද බනත් ධර්ම සාකච්ඡාවත් ඒ පැත්තට හුරුවෙච්ච නැඹරුවෙච්චඒ වගේ ඒ පැත්තට හැරිච්ච ඒ පැතට හුරු කරගෙන යන ධර්ම කාරණයක් මේ කිවේ එනිසාමට පින්වා සැම දෙනාටම මේ ලෝක වටමි දෙගෙන ලෝක වටීමමි දෙගෙන තැන්තැන්වලට නං වෙනවෙනම දාගෙන අපි මේ රටවල් ගම් නගර දනව කියලා මේ කිව්වට මේ වගේ ඔය හැම්ම තැනම තියෙන සංස්කාර ධර්මයන්ගේ සංකාර නිමිති වෙනස් වනාට වගේ සංස්කාර ගත එකයි කොහේ හිටගෙන මෙනය කරත් ඔය සංස්කාර ලක්ෂණය ඔය ගතියමයි. එනිසා මේ ධර්මය තුළින් මෙනෙහි කිරීම තුළින් ඒ සංස්කාර ලක්‍ෂණ තේරුම් අරගෙන සැමදිනාටම සංස්කාර දක්නම ඔස්සේ මලක්සණමනය කිරීම තුළින් විමෝක්ෂ මක හදාගෙන. අවසානීදී මාර්ග චිත්තවීතියට එලබීම් වසයෙන් විමෝක්ෂය හදාගෙන. එවගේම සැම දෙනාටම සසරදුකින් මෙදලා පරමශාන්ත වූ ඒ සූක්ෂමූ අතිසුන්දර වූ සදාකාලක සැපැත්තාව පුද්ගල ආත්මවාදී ගට්ටන නැත්තාව විවාද සංවාද ලබැගැනනි නැත්තාව එවගේම පුද්ජලයවූ හමනොවෙන්න. ආත්ම හම නොවෙන්නාව අම්මතාත්තා දූදරූ බැදීම් ඇලීම් ආදී වස් වූ නොපෙනෙන්නාවූ නොදැනෙන්නාවූ නොතිබෙන්න්නාවූ. සාාන්ත වූස් පරම සුන්දර වූ නිර්වානධාතු සැම දෙනාගේම හිත්වලට ඉස්පරසවේවා අරමුණුවේවා ඒ විමෝක්ෂේ සැම දෙනාගේම සිත්වල සිද්ධේවාකමං මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආසිරවාද කරනවන් ලැබේවා කියල චෙත් පතන. සැම දෙෙනටම තෙරුවන් සරණයි සාධසාධ සා. හොඳයි කල්ෑන මිතයෙනී අදදසේදී අපශ්‍රණ කලා වූ ඉතුන් ධර්ම දේශනා සම්බන්ධ කරගන අපි නක්සාගච්චාකුටවමෝ. තෙරන්රණයි සිරනාට ආසරයි සාවි වාන්සේ සාවිනාග මේක මේ මාර් මාර්ග සිතවත් තියන මාර්ග චිත්‍රවිීදයක්ේ. මන්හන්සට කලින් ොඩක්කාර කලින් කියහිරදිනොට මේ ්‍යානචිත්තවීතියක් ගැන කියනකොටත් ධ්‍යානජිතවීතයත් මෙහිදට අනුඩ උපචාරන්ලෝ හොමගේ ගෝත්‍රබූුවලින් පස්සන ්‍යානසිත් පහලයනකිවේ. සම්න්නසිතර ඒ ්‍යානචිත්තවීති කර මුලටික මුල් ජවන්තුනවාගේනකොට ඒක මේ සමතයකින් නේදවෙන්න එතකොට මේ විදර්ශනාවින් නෙවෙයි නේද. එතකොට මේ අනිත්‍ය දුස් කල අනාත්ම ලක්ෂණද නවෙේනේද බල මේක වෙනස් නේද. චිත්තවීති කතා කිරීමේදී තියෙනවා විදී දෙකක්. එකක් තමයි පිස්තර වසයෙන් කිව්වොත් අපි ගම්මුකු ජවන් සිත විති කියරලගත්තන් පස්සේ මනෝදවාරික වසයෙන් යනකොට තිබෙනවා චිත්තවීති මෙන්න මෙහෙම. කාම ජවන චිත්තවීති කාමලෝකීට බරවෙච්ච දේවල් අනිත්්‍යක තමයි අරපනා ජාවන චිතවීති කියලා මේ වචනය මතක තියාගන්න කාම ජවන චිත්තවීති තියවෙනවා අර්පනා ජවන චිත්තවිත තියෙනවා. ඒ කාම ජවන චිතවවිති යරනම් පසේ අපි අරපනාා ජවන චිත්තවීති ගත්තයයින් පස්සේ මෙන්න මෙහෙන් වෙන. මේ අර්පනාව කියලා කියන්නේ යංකිසි දෙකට ගොඩ වෙනවා කිය එකයි. යංකිසි දෙකට බැස ගන්නවා ගොඩ වෙනවා ඉස්මතු වෙනවා කියන එක. අරපනා කියන අර්පනා කියන චිත්තවීති තිබෙනවා මේ වර්ගතුනක් අර්පනා චිත්තවීති තිබෙනවා විදිත් වනක්. ඒ අරපනා චිත්තවීති තමයි මේ අපි සමත භාවනාවකෙන් ගිහිල්ලා සමතභාවනාවක් තුළින් අරමුණක් මොකක් හරි සුදුසු දෙයක් හදාගෙන කියාගෙන ඒ අර මේ සමත භාවනා ආරම්මණයක් හදාගෙන ඒක තුළින් ගෙල්ල ධයානඒකට පත්වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ධ්‍යයානයකට පත්වෙන අවස්ථාවේ දී චිත්තවීතියට කියනවා ඒ අරපනා ජවන් චිත්තවිීතියක් තමයි හැබැයි ඒකට දියාන ආරම්මණයක් ඇතිකරගෙන ඒ අරපනා චිත්තවීතිය පහළ වෙන නිසා එකට කියනවා දි්‍යාන චිත්තවිතිය කිය හැබැ ඒ අරපනා චිතවිතියක් හැබ දානචිත්තවීය අරමුණ වෙන ඒකට ද්‍යානයක් හැදෙන් අවශ්‍ය කරන්න වූ ආරමණයක් තිබිය යුතුයි. අනිත්්‍යක තමයිතව අරපනාචිත්තවීතියක් හැදෙනවා. ඒ සංස්කාර් ධරමයන්ගේ තිබෙන හැඩ වැට බලබලයින්නකුට ඔය අපිකමින් කතා කරපු අනිත්්‍ය බලබලායින්නකොට දුක බලබලායිනුට අනාත්ම බලබලායින්නකුට හැදෙන ඒ විදියට ගිහිල්ලා සංස්කාරයන්ගේ තිබෙන හැඟවිච්ච ලක්ෂන බැලීමේ බලබලා ඉඳලා යන්කිසි වෙලාවක මාර්ගයට පත්වය අවස්ථාවේදී කියන නිවණයට පත්වය අවස්ථාවේදී එතකුට ඇදෙන අර්පනාචිත්තවීතියක් තියෙන ඒ අරපනා චිත්තවිතයට කියෙනවා මාර්ග චිත්තවිතය කියලා. ධයාානචිත්තවීතියේ මාර්ග චිත්තවීතියේ තිබෙන්නාව වෙනස තමයි ධ්‍යානචිත්තවීතියේ විදර්සනා නෑ විපස්සනා කරන්න ඉනෑ. ඒ ධ්‍යානේට අවශ්‍ය්‍රම්මණ හැඩ ගැහිලති. මාර්ග චිත්තවීතියේති වෙනස තමයි මාර්ගචිත්තවීතියේදී අරමුණ කරන්නේ භාගයක් සංස්කාරාරම්මණය සංස්කාරාරම්මණයක් අනිත්තක තමයි විදර්ශනාව චිත්තක්ෂන තුනක් විදර්සනමේ සංස්කාර පැත්තට හැල්ලත්තේෙනව අනෙච් චිත්තාසටි කොකුම නිර්වාණය අවබෝධ කර නිර්වාණය පැතට හැරිච ඒක නිසා ඒ මාර්ගය කියන ි හිත පහළවෙලා පිහිටන ඒට කියනවා. මාර්ග චිත්තවීතය කියලා තම එකක් තියෙනවා. ඒ තමයි යංකිසි කෙනෙක් නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තට පස්සේ ධරණස්වභාවය හිතහිතා හිත හිතා මෙනෙහිරර මෙනෙහිරර ඉඳීමට කැමැත්තක් දක්වවා. ඒ කියන්නේ තමන් අවබෝති කරගත්තදේ අත්විඳින්ට තමන් අවබෝධ කරගත්ත ද රාවිඳින්ට ඒක ඉහිත පිහිටුවන්ට කැමැත්තක් දක් එහෙම කරන එක්කෙනාට ඇති වෙනවා නිෙරුවානය පිළිබඳව අත්විඳවෙඳ ඉන්ට පුළුවන් ආකාරය සෞම්මි සූක්ස් මවූ ධර්මයක් අරමුණු කරන්නාව නිෙව නර්මණු කරන චිත්තවීතියක් ඒකට කෙන සමාපත්්‍ය චිත්තවිතී කියෙන. එතකොට බලන්ඩ, වර්ග තුනක් තියෙන දිාන චිත්තවීතියක් තියෙනවා ඒ ආරපනා චිත්තවීතියක් මාර්ග චිත්ත විතියෙන ඒකත් අරපනා සමාපති චිත විතෙන ඒ කතරර්පනා ඔයිදියට මේ උඩට ගියන් පස්සේ අරපනා චිත්තවීති තුනක් තියෙනවා ඔන්න විදියට තේරුම්ගන්නේ ක ොදයි කියළ මෛත්‍රයේ මතක් කරන තෙරුසරණ බො පින් සාමස් තොරේ කරම සමාපත්්ති චිතවීතිය නමනි සිතේ ගන අර මදිරගත්වත් ජවන්නලින් තුා හතර පස්වෙනි ජාාවන සිත ගෙනනවාද ගන ොද මේක කියන්න ර්ග ජවනය නකෙන නමක් කියනොත් සන් නැ එක පල චිත් සිතක් කියරද ගන්න. ඒ සමාපත්ති චිත්තවීති වෙල තිබෙන වෙනස තමයි සාමාන්‍යෙන් අර ඉස්සල්ලා වගේ ඇති වෙනවා නමුත් ඒ තියෙන්න මාර්ග මාර්ග සිත් පහලවෙන්නනෑ මාර්ග සිතක් කිය එක චිත්තවීති තමයි එක චිත්තවීතියක් තමයි හැදෙන්නේ දැන් හර කියවනන්නේ. අර බවංග චලන උපාච්චේද මනු දවාරාවජ්‍යනය ඒවා ඒවා ඒවිදිහට යනවා. හැබැයි අ මාර්ගචිත්තක්ෂණයක් කියලා කියෙනට මාර්ගයේ ආන්න ඒවහෙම ඇතිවෙන්නේ ඒ නැතුව ඇතිවෙන්නේ ඒ වෙනුවට ඇතිවෙනවා මේ එකට කියනවා මේ. ඒ මේ වෝධානය කළ කක්තියෙන වෝධානය කියළ කැනෙ පිරිසිුදු කරනක් කියන එක එතින් ර මාර්ගසිත වසයෙන් නැතුවනිකං පිරිසුදු කරන විදිවසයෙන් වෝධන සිත්තක් ඇතිෙනවා ආන ඒක ඇතු වුණට පස්සේ ට පස දිගටූමියන්න්නේ පලසිත්. ඒ විදිහට ඇති වෙන එකත් තමයි ඔය සමාපති චිත්ත විතයට සමාපති චිත්තවික මාර්ග චිත්න සිත් නැ ඒකයි වෙනස මෙම සසානස බොම් පින්. රවන් ස ස් වවසේ දෑවතන දන් මාර්ග සිත විති වුණන තර කලින් අපි ද්‍යාන අංග පහැටියයට වෙන වෙන් කරගත්තු අවස්ථාවතිය නවානේ තම ්‍යානන්තව ්‍යානි පාද කරගෙන චිත විති අර අත ලෝකොතර සිත්තට හතලිකර බෙදා ගත්න්නේන. එතකොට අයිස්ය වවන්ස මේ අරූපද්‍යාන ඒම වෙන් කරගත්ත නැත්තේ මාර්ග සිතවලට කිය. රූපාච්චර සි විතරක් ධ්‍යාන රූපාච ධ්‍යයන විතරක් අරගත්තේ අරුපාචර දයාන ඇයි නොගත්ත කියනෙක් මාර්ග මේසිතට වැඩි කරගන්න තෙරුවන් සන්න එකක් තමයි ඒන පිස්තරයක් තියෙනවා හැබයි අපි රූපාවචර ධයාානයක් ගන්නකොට රූපාවචර දයානේ හැමවෙලාම බේසලා තිබෙන්නේ සූක්ස්ම වූ රූප ධර්මයක් පිළිබඳව එතකොට මේ විදර්ශනා කරන්නට පුළුවන් හැබැයි මේ අරූපාවච්චර බ්‍රහ්මලෝකයේ ති බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට මේ එහ ඉන්නකොට මේ විපස්සනා කර කර ඉන්නවා කියල එකක් නෑ. හැබැයි මෙහෙම එකක් තිබෙනවා යන්කිසි අවස්ථාවකෙදී මේක පටල වගන්ක කිව්වට එකත් ම මතක් කරලා කියන්නේ අරූපාවච්චර බ්‍රහ්මලෝකයේ ඉන්න වූ අපි හිතම මේ අනාගාමී වෙච්චෙක් කෙනෙක් හරි ආරය ශ්‍රාවකය කින්වාගේ. ඒ ආය ශ්‍රාවකයා හිත ඒ අරූපාවචර බ්‍රහ්මලෝකීම ඉඳලා අරූපච බ්‍රහ්මලෝකයේ ඉඳලා එතනින්ම ගැලවෙලා නිවනට පත්වෙන වනම්. එයාගේ හිත ඒ වෙලාවෙම එක ඔය වගේ මේ නාම දර්මම අරමුණු වීගෙන යන්නා වූ චිත්තවීතියක් ටස්ගල පහළ වෙන. ඒ චිත්තවීතියක් පහළ වෙනකට අපිහිතමු කල්පයක් එයා මේක හිටියයි කියලා. අරූපාවචර ලෝකය ඉඳලා කල්පයක් අපි හිතමු හිටියයි කියලා. එහිම ඉදලයා අවසානයේදී යනකොට එතනින් ගැලිවිලා මෙහිට ආපව රූපාවචර ලෝකයකට නැතුව එහැ පැත්ති ගැලවෙලා යනකොට ඔය වගේ මාර්ග චිත්තීතියක් ධර්මී සුභාාවී හැටියට ධර්මී බලයෙන් ධර්මස්ව භාවයක් හැටියට පහළ වෙනවා. ඒකින් අරමුණු කරනවා ඔය වගේ ඇතිෙනවා එතන ඇති වෙනකුටත් බවංග සලන බවංග උපච්චේ ද මනෝ දවාරාවජ්‍යන පරිකරම උපචාරන්ුවම ගෝස්තර වූක ඇති නල්. එතන හැබයි ඔය රූපාවචරලෝකී තිබෙන්ෙන වූ පහ. අටේ හතල හිට බෙදුව වගේ එහෙම බෙදිල්ලක්න මේකේ තිබෙන්නේ චිත්තවීතියක් යනවා ඒ අරූපාචර සත්වයාට ඒ හිතට නිර්වාණ ධාතුව අවබෝධ අහුවෙනවා ඒ එනකොට බලන්ඩ පරිකර්මයයි උපච්චාරයයි අනුලෝම ගෝත්‍රභූ කියලා කියනකොට මේ ගෝතරභූ මාර්ග පලකීනේ වන නිවනා අරමුණු කනවා. පරිකරම උපචාර අණුලුවම කියන සිතන් අරමුණු කරන්නට නම් අනිවාර්යම අවශ්‍යයි සංස්කර ධරම. සංස්කාර් ධරම අරමුණු කරනකොට ඒ අරූපාවිච්චර බ්‍රහ්මරාජ්‍යය බ්‍රහ්මයාගේ හිතට නාම ධර්ම එතන තීරන්නසා නාව ධර්මයක් කරම කරනවා. එක්කෝ වේදනාව එක්කෝ. සංඥාව එක්කෝ සංස්කාරය එක්කෝ විඤ්ඥානය. තුන එකක් අවරමුණු කර එක චිත්තවීතියක් යනවා සමහර අයගේ ඒක නිසාවෙන් කතාවක් තියෙනවා ඒ තමයි අරූපාවචර බ්‍රහ්මලෝකේතුන් කාමාවච්චර සිත් පහළ වෙනයි කියලා. නැවත වතාවක් මොම කියන්නම් මේක පටල වගන්න එපා. සමහරගේ මතයක්ති වෙනවා කතාවක් තියෙනවා අරූපාවචර බ්‍රහ්මලෝකයෙත් කාමාවචර සිත් පහළ වෙනවායි කියලා. එක් කාමාවච්චර සිත් පහළ වෙන්නේ කාම ධරමා අරමුණු කරග නෙවෙයි නමුත් මේ සංස්කාර ධර්ම අරමුණු කරගෙන ඔය ඇතිවෙන නිසා තමයි ඒ කතාව ප්‍රකාශ කරලා තියනෙ. හැබැයි ලොකුවට ඇති වෙන එකක් නෙවෙේ. ඒම නමුත් එතනදී ඔය මේ විදර්සනා කිරීම සඳහා එහෙම නැත්තම් මාර්ග චිත්තවීති. පහලවීම සඳහා මාරගසිත් පහලවීම සඳහා පංච ධයානකරමයට බෙදපු විදිහට ඒක බෙදිල්ලක් විශේෂ බෙදිල්ලක් එහෙම නෑ තැබැයි ඔය අරූපාචර ම්‍රහමලෝකයට ගිහිල්ලා එහෙම නිර්වාණස අරමුණු කරන්න කතා සහ සිද්ධි හරීම දුර්ලභ විදිහට තමයි තියෙන්නේ ප්‍රකට විදිහයට නෑ දරමස්ව භාවේ හැටියට නම් එකත් දෙයක් විස්තර කල්ලා තිබෙනවා ඒට වඩ වෙන විස්තරයක් ඒක නෑ අසර සමනවා සතන දිය දැන් අරුපාවච ලෝකය නතත්කමන ද මෙහෙදී අපික්කම පරූපාචර හරි කාමලෝකයක හරි කෙනෙක් මේ ්‍යාන වඩ අරුප්‍යානයක් වැඩුවයි කියල සෝහන් වෙන කෙනෙක් එයාට එතකොට මේ ඒ අරුපධ්‍යානයක් අනිත්තිදු කනාත්ම බලන්ඩ කමයක් එක නැති නැද්ද නැත්තන් එහහින්ද ගන්න නැත්ති නැත එක විදස්නා කරන්න උවාන් හිතාත් ්‍ය හතරදද නැත්ත සන්න තරවස ඇ පුොළුවන්. ඒ කියන්නේ එයට පුළුවන් ඒ නාම ධර්ම තියෙනවන දැන් අනිත්‍යය දුක්ක අනාත්ම බලන්ඩ එයාට පුළුවන්ගේ වගේ ඒ පුළුවන්කම තියෙන්නේ අපිහිතමු විදර්සනා වඩනවයි කියලා ආකාසානංචායතනය වසින් ආකාසානංචායතනය වසින් වි විදර්සනා වැඩුවටට එයාට තියෙන්නේ පංචමධ්‍යානයන තියෙන්නේ ආකාසානං චාතනය හැදන්නේ පස්වුනිධයාානය තුළ එතකොට පස්වුනිදිානය කිය පස්වුනිධයාානයේ රූපාචචර වනටන් පස්සුනිදි්‍යානයේ අරූපාචර උනත්න් පස්සුනි ධානේ පස්සුනි ද්‍යානම තමයි පංචමද්‍යානයේ ආරම්මණය පමණක් වෙනස් ආකාසානංචාචනය කියල කියන්නේෙ පංචමද්‍යානයක් විඤ්ඥාණං චාතනය කිය කියන්නේෙ පංචමධ්‍යානයක් කින්ංචංඥාතිනය ක කියල කියන්නෙත් පචමධ්‍යානය නේවසඥා නා සංඥාතනය කියලා කියන්නෙත් පංචමධ්‍යානය ඒ පංචමධ්‍යානය එතනදි අ අරමුණුවසයෙන් වෙනස් කරලා තමයි පංචමධ්‍යානය ආකාස විඤ්ඥාන ආකංචඥාය නේවසං්ඥා කළ අයින් කලතියන්නේ ඒම නැතුව අ අරූපාචර දත්තත්වේේ ඒ පහහි අන්තර්ගතය එක නමුත් එයා විදර්සනා කරන්න මෙහෙමයි. ඒ තමයි ආකාසා නංචායතනයට ගේ කෙන ආකාස ආරම්මණය කරන අරමුණු කරනවා ආකාසය අරමුණු කරාූ හිත එයා විදර්ශනා කරන. ඒඒ ආකාසය අරමුණු කරා වූ හිතේ තිබෙන්ෙන වූ නාම ධර්ම ටික එකන ප්‍ර්ඥප්තියක්න ආකාසය කියලා ගන්නය ප්‍ර්ඥතිය ප්‍ර්ඥපතිය කියන එක විදර්ශනා කරට බෑ. ඒක නිසා රූපයක් අහුල ගන්න නෑ. දැන් අපිහිත අපිහිතමු මේ ගහක් තියෙනවා. අපිහිතම මේ මනුස්සෙක් ගන්නවා විදර්ශනා කරට එයාගේ නම අපිහිතමු රංජිත් කියලා. ඉතින් රංජිත් කියන එකෙනා විදර්ශනට ඇරගත් තම ඒ රංජිත් කිය කෙනාගේ හිස්ස අත පාය ඊළඟට වේදනා ඒළඟට ඔක්කොම සරීරයේ විදර්ශනා කරන හැබැයි රංජිත් කියන නම විදසන කරන්න බෑ. ඒක ප්‍ර්ඥත්ති මාතරයක් නිසා ඔය වගේ. ආකාසාන අංචායත නිර්ගියාම ආකාසකන ප්‍රඥත්තිය විදර්ශනා කරනට බෑ ඒ ප්‍රඥ්ඥ්තියක් නිසා නමුත් ආකාසය කියන ප්‍රඥ්ඥපතියට හැරිලතිබෙන්නා වූ නාමධර්ම ටික වේදනාව සංඥාව සංස්කාරය විඤ්ඥානය ඒක විදර්සනා කරනවා ඒක තිබිෙනාවූ උපෙක්ෂාව ඒක තිබින්නාවු අරමුණු කරනය ශක්තිය විදර්සනා කරනවා. ඒ නිස ඇතිවන්නේ නාමධර්ම විපස්සනාවක් විතරයි හැබැයි. ඒ ප්‍රමාණත්ව වෙන කරන්න පුළුවන් හැබයි ඒ කවුන්් වෙන්නේ පස්චන තියන යටත තෙරවසන්න බොහ පි ත කලින්ටම අප කගඩ බරුග අරපතයන පස්සන ොට දාලා තම ෙදල තියෙන කිනෙක සහන් කිරිමත්කුම් නැතින්ද තයන ගන්න පසන දැහඳ ත වසන්නආසර සාමන් වසේක කිය තර දැන් අපි දැ සිත්්ිගෙන ගන්නකොට මේ රූපාවච්චර්‍ය රූපාචර සිත් පහක්ිය ලගෙන ගත්න තුර ගැ පස්සනී කියන්න තු රූපාවචර හතර පස්වන කියලා ෑනෙ අරූපාවච හතර නෙවෙයි පස්වනයක කියලා කියන්නේ පස්සනයකි තියනමෙන මෙහෙම එකක්. මේ පස්වනයකි පලවෙෙනක තමයි රූපචරය පස්සෙනකට ගේගම්මම රූපාවච්චරය එකක් තියෙනවා ඊළඟට මේ රූපාවච්චරෙන් අයින්කරලා අ අරමුණු හතරක් හරහා එයා ඒ පස්වනයක රූපෙන් අයින් කරන. හැබැයි දයාන වශයෙන් ගත්තන් පස පංචමධ්‍යානය. ධ්‍යාන වසෙන් ගත්තම් ප පංචමධද්‍යානය වනාට ඒ පංචමධ්‍යානයේ තියෙනව එක පංචමධ්‍යානයක් රූපාවචරයි අනිත් පංචමද්‍යාන හතරම අරූපාවචර වෙන්නේ ආරම්භනී තිබෙන විධත්වය නිසා. ඒම නැතුව අපිහිතම පංචමධ්‍යානය අර ආරම අපීතම ආකාසානංචායතනව දැය කියලා අරමුණු වෙනස් වුනා මෙසක අරමුණ ටනුුව යාගේ උපතියක් වෙනම සිද්ධ වෙනවා ස එක හෙම ැත්ව වෙනම බල ඇනක් වෙනම හැකියාවක් දැන් අරූපාවචරි තියනෙත් උපේක්සමය සති උපෙක්ෂ ඒ උපෙක්ෂ එකක්ගතා තියන්නේ. සතිය උපෙක්ෂාව ඒ එකක්ගතාව තියන පංචමධ්‍යානේ ඒක රූපා රම්මණයි ඒන්ට ආකාසය අරමුණු කරනකොටත් ඇවල සතතිය තියෙනවා ඒකක් ගත තියන උපෙක්ෂාව තියෙන. ආ ආකින් චංඥායතිනටත් ඒව සති තියෙන උපක්ෂවතින එකක්ගත තින විජා චා විජාය මිනික්ෙර ුට සති යන එකක්ගතාවේ උපෙක්ෂවතින වි ්‍යාන අගවසිගත්තම ක්කො පචමන් ්‍යාන පවිවිජිට තියෙන තෙරුවන්සරණ ආශ සට ප සඳන් කළට අනුවම ජාන්සකෙන් පස්සුව පෝතපුූඥානය ජාන්සට ඇතියනගේල ඇත ශන් වාන්ස සංස්කාර කොම සංසිීදී කිය නිසාධ සන්සතන නිර්වාණ ධතු අරමනිි වෙන්න පොට පැත්ලි කරන කොම දෙ එකනින් සමය කලිම නිර්වාණය අරමුණි වන්නගෙන් පොට පැටිකර නවශ්‍යවන තවන් සමයි ඒක තියෙන්නේ දැන්න්නේ ඒක හරිම සූක්ෂම සුභාවකට විස්තර කරන්නේ. ඔය එක චිත්ත වීතියක තිබෙන්නාව උසිත්. මේ ගෝත්‍රභූ කියල කියන්නේ හරියට මේ ගෝත්තරභූ කියලා කියන හිත මාර්ග හිත වගේ සම්පූර්ණයෙන්ම බලෑනියකට ගිහිල්ලා බලෑනියකට ගිහිල්ලා අනිකම් මේ නිව අරුණ කිරීමක් නවේ හැබ නිවම් පැත්තට හැරෙන හිතයි. පලමුුවෙන්ම පළමුුවම ඉස්සෙස්සරලාම කියලා මේ නිවම් පැත්තට හැරෙන හිත හින්දාවෙන් ඒකට තියලා තියෙනවා ගෝත්‍රභූ කියලා. හේතුව එතනින් එහාට ඒ හිත සංස්කාරයම් පැත්තට හැරිලන්න. සංස්කාරයන් සම්බන්ධයෙන් වැඩකරන අවසාන හිත තමයි අනුලෝම හිත. අනුලෝම හිතින් එහට නිවානෙන් පැත්තට හැරික්්ච හැරෙන කොටම අනි පැත්තට හැරනන්නම්. ඒ හිත ඒක මේ පැත්ති දෙයක් අරමුණු කරන්න නැතිනිසා මේ පැති දෙයක් සම්බන්ධ නැතිනිසා ඒක නිසා කියනවා. මේ පෘතජ්්‍යන ගෝත්‍රයෙන් පපුතජ්ජනසව භාවෙන් අරමුණ අරුණරන සංස්කාර අරමුණු කරන අරමුණුස්ව භාවෙන් අයිංකරපු නිසා ඉවත් කරපු නිසා අනිත් පැත්තරෙ හැරිච්ච නිසා එයා ගෝත්‍රයෙන් මේ ගෝත්‍රයෙන්, සංස්කාර් ගෝතරයෙන් භූ කියල කියන ඉයටට නැංගූ නිසා ස්සවෝපු නිසා හැරව නිසා අයින්කරපු නිසා ඒ එකට කියනවා ගෝත්‍රබුහු ඥානෙක් මේ ගෝත්‍රභූ හිත කියලා. හැබැයි ගෝත්‍රභූ හිතේ. නිර්වාණය හරීයටම හොඳටම පැහැදිලිවම නිකං හැරිච්ච ගතියක් විතරයි තිෙන්නේෙ හොඳටම දකින ගතියක් නෑ මාර්ග හිතෙන් තමයි ඒ ඔක්කොටික හොඳටම දකින හරියට කියනවනම් ඇත් දෙ එක අරිනවා වගේ තමයි ගෝත්‍රභූඥාණය ඇස් දෙකින් බලනවා වගේ තමයි මාර්ගඥානය. අවර එතකොට දැ ොතනැ ගෝත්‍ර ුහිතනනි ර්ගිත්‍ර කලින් හිත නතැන අපි නිත්‍ය දුකා අනාත්මිකෙල බඩුවට මම අපිට දැ හිතාගඩ බැහැ. තන අරමුණ වෙන්නේ තුළෙ එකක්ද තුළමා අරුණ වෙනවාද. නැතං මාර්කය හිතටද මාර්ග හිතේ තන්චි දුකාානනාත්මිකින් අර්මුණ ඒ ලක්ෂණය සංස්කාර රක්ෂණයම අරමුණ වෙනවාද. නැත එකට කලින් ගෝටපු හිත්වලෙන්ද. ඒතකොට ලක්ෂණය අවබෝධ වෙලා. යන්න තුනෙ මවකොතය නොද තුන එකක් දවෝ ඒඒ මෙමයි ඒ මට හොඳට මහත්ඇ හිමීට කියන්න හිමීට එක එක කියන්ද මේ මට ඒ ප්‍රශ්නය හොන්තටම අහු අහුල ගණඩුවනය හොන්තට තේරුම් ගන්ඩ එක කියවට හිමිට ම නිසාමන්ස ද මාර්ග හිත්තවට කලින් තියෙන හිතන ගෝත්‍රක හිත අපි විදශන කරං යන්න කොට අපිට දැන් අනිත්‍ය දුක්ක අනාත්ම කියලා බැරුවට ඔය දැන් ඔය තුන කොයි කයි හිතර ද අරමුණවෙන්නේ කියන එක මාර්ග්‍ය හිතයේදී තුන මාරමුණ වෙනවාද නැත්තම් තුනෙෙන් එකක් මාර්ග්‍ය හිතේ දී ධරමුණ වන්නේ එකට කලින් අරමුණු වෙල්ලා මාර්ග්‍ය හිතේදී ඒ නිවන අවබෝධය වනවාද නැත්ත නිවුණන අවබෝධයන කොටත් තුනෙන් එකක්කාරි තුන මහරි අවබෝධ මේ අරමුණ වෙනවාද කිය ඔ ලක්සංස්කා ලක්ෂණ තුනවා. හරි මෙහෙමයි. මාර්ග සිතටයි ගෝතරභූ සිතටයි කිසිම අනිත්‍යයක් කරමුණු වෙන්න. කිසිමුදුකක් කරමුණු වෙන්න. මාර්ග සිතරයි ගෝතරූ සිතයි කිසිම නාත්මයක් කරමුණු වෙන්න. මේ මාර්ග සිතට අනිත්‍යයක් අරමුණු වෙන්නේ නැත්තිනි සාමයි ඒකට කියන මිඳනයි කියලා. මාර්ග සිතට, දුකක් කරමුණුවෙන් නැති නිසාමයි මිදුනයි කෙර කියන්න. විමොක්ෂය කියන්නේ. මාර්ග සිතට ආත්මයක් අරමුණුවෙන් නැති නිසාමයි ඒක මදුනයි කෙරකයන්න. ඒක නිසා දැම් මේ ගෝත්‍රභූ හිතට මාර්ග හිතට කිසිම සංස්කාර අනිත්‍යයක් දුකක් අනාත්මයක් අරමුණු වෙන්නම නෑ. ඒවන් නැති අනිත්්‍යය නැති දුක නැති ආත්මයක් නැති තැනක්වන. තැනක් තමයි මාර්ග සිතට අරමුණ වෙන්නේ. ඊට මෙහා පැත්තේ අරමුණ වෙනවා තමයි උපම පරිකාරම උපචාර අණ්ඩුවම කියන්න වූ සිත්වලට අන්න සංස්කාරා අරමුණ වෙනවා. ඒවා ඇත්තවසේෙන්ම ඒවා විමොක්ක නෙවෙයි. වේවට කියන්න විමෝක්ක කියලා. ඒවට කියන්නේ ඒත් අ විමෝක්ෂේට ක්‍රමාණුකූලෝ පෙළගස්සල දෙන අරමුණලා අනුලෝම කරලා දෙන්නු සිත් නිසා එකට කියෙන අනුලෝම කියලා. අනිත්්‍යගතම මෙම. කව දාකවත්ම. කවදාක්වත්ම එක චිත්තවීතියකට. එක චිත්තක්ෂනයකට නෙවෙයි. චිත්තක්ෂනවලින් පිරිච්ච එක චිත්තවීතියකට අනත්‍යය දුක්හ අනාත්ම කියන තුනම එකවර. එකචිත්තවීතියකට අහුවෙන්නේ සංස්කාර ධර්මයන් ගීතිබෙන ලක්ෂණවලින් එක ලක්ෂනයක් පමණයි වැඩියෙන් හරි අඩුවෙන් හරි. එකචිත්තවීතියකට දුක ලක්ෂණය පේනවා තවචිත්තවීතියකට අනච්ච ලක්ෂණය පේනවා තවචිත්තවීතියකට අනාත්ම ලක්ෂණය පේනවා. අඩු මටම හරි වැඩිමටමෙන් හරි විදර්ශනා කරගෙන යනකොට ඔය භාවනා යෝගීන්ගේ හිත්වල සමහරායගේ මේ වැඩියම් චිත්තවීති පහල වෙන්නේ අනත්‍යය හරමුණු කිරම් වසේ. ඒක නිසා එයාට කියනවා අනත්ති වැඩියෙන් දකිනකිෙන කියලා. සමහරයග චිත්තවීතිවලට දුක වැඩියම් පේෙන. දුක්කරමුණු කරන චිත්තවීතිය උඩාක් වැඩ කරන ඒ එකනිසා එයාට දුක්කකානු පස්සනාකාරයකි ලකිෙන. තමහාරයගේ චිත්තවීතිවට ආත් අනාත්මයක් නැති අනාත්මස්ුභාපයෙන ඒකට කියනවා සුච්්‍යන සුඥතානු පස්සනාකාරය කියල. එතින් ඔය විදිහට එකක් කෙනගේ සිත්වල චිත්තවීති වැඩකරන ලක්ෂණය ලක්ෂනානුව මේ වෙනස් වෙනවා හැබැයි එක චිත්තවීතිය එකට ඔය තුනුම පේන්නේ නෑ ඔහොම බලබලා ඇඳලා මාර්ග යනකොටටත් මාර්ගයට යනකොටත් ඒ මාර්ග චිත්තවීති ගන්නෙත් ඔය චිතවිීති බල අපිතු මාර්ග චිත්තවීතිත්තියෙනන පරිකර්මසි ජවන් සතක් අනුලෝ උපචාර අනුලෝම සිතක් ගෝ අනුලෝම සිතකුව මේ ජවන් සිතක්න මේ සිත්වලටත් අරමුණු වෙන්නේ මේ ඉස්සල්ලා එයාගේ හිත දුක්ක බලබලා හිටියනම් මේ කියන්නේ දුක හරා. ඉස්සල්ලා එයාග හිත අනිත්ති බලබලා හිටියනම් මේ චිත්ත විතියනෙත් මේ අනි්‍ය බලබලා. ඉස්සරලා මේ හිත සුන්‍යතාව බලබලා හිටිය නම් මේ චිත වි යනෙ ුදන සුං්‍යතාව බල බලා ඒවිදටයි වන්නේ තුනම පේණි නෑ මංහිත මේක පැට හිට හැටියක තරවන්සරණ දර ම තරසන්න බොහොන්. හාස එතකොට නිසාහා කවුරහරි කෙනෙක් සෝවාන්නෝ අපීට මනත්‍ය බල කියලා ඊර පස්සෙ කවදහරි දවසක ඉතුර මාධ්‍ර පලවලට යන්නේ එයා ඒ ලක්ෂණය විතරම්ද මුල්ලුවෙන් ඒලක්ෂණයද මුල්වෙන්නඒ එමනත්ත වෙනකක් මුල්ලන්න පුලුවන්ද එහෙම අනිවාරයනෑ එයා ඊට පස්සේ ඒකින් අන්ඩක් පුලුවන් වෙනහි කියන්න්න පුලුව ඒ සංන්ස මුලින් භාවනා කන්න කෙනෙක් මේ විදර්ශනාව වදන්න උත්සාහ කන්නකෙන සම ඩක් ලාාවට දක්ෂ නැහනේ තමන්ට ගැලපෙනෙකම ක්දගේ හිතාගන්න. එතකොට මුලදිසාමන් වහන්ස රම්දේකන් විදිටව තුනම ගන්තිිකටික වඩන්න ඕොට නැත්තන්ක් පොහමදේක කරන්න නත් ප්‍ර ේ හ වඩග නක හ ක් ෝො තියෙන. අපිට මේ අනිත්‍යයි කියල සමහරුන්ට අනිත්‍ය අනිත්‍යය කෙලා හෙම අවු වෙන සහරන්ට ඒක ප්‍රියයි සමහරන් ඒ නිියං අහු වෙන වැඩි. සමහරන්ට ඉට වඩද අනිත්්‍යයට වඩ නිංන්න මොන කරදරයදයක මොන පීදාවද කියෙල හැමවිලේම අනිත්‍ය වනට වඩා නිකංග. මේකර නිකන් අර සමාර්ගනක මහ සාපකර ඉන්නවාගේ කියලාන්නන්නේ ඒවගේ හැට ඇත්තියෙන සමහරයට නිකම් බලාගත් ඇම් පස්යනන්නේ වැඩක් නෑ මොකොටද නිකන් කැයා කිසිීම අර්ථයක් නෑ කිසිීම ඔහ ඉන්නවාට ඉන්නවා කියලා. ඒ එයාට අනිත්‍යතේරෙන්න්නේ ත්න අනාත් දුක්කතේරෙන්න්නේෙත් නෑ. ඒ වුනාට ඒ වගේ කිසිම වැද්ද ගැම්වක් නෑ හරයක් නෑ කියලා ඔන්න ඔයස භාව තමයි ආරම්භයේද තියෙන්නේ. ඒක හින්දා ඒකින් කියන්න මේ. අප අනීත්‍යයම බලන්ඩුවෝන මේ කෙහින්ද මේ බලන්ඩෝනය කිය නෑ ඔය කරුන්ටික ධර්ම පිළිබඳව ඉස්සල්ලාාව තියනවා මේ සම්වර්සනය කරනයි කියලඟ ඔය සම්මර්සන ඥානය ඇතිවෙන්නේ උදයවිඥානයට කලියෙන් සම්මර්සනය ඥානය තමයි අපිට පෙළගස්සලදින්. අපිට ඔක්කෝම ික එකක් මේ ෆයිල් ටික අතුරල දෙනවාගේ වැඩි කරල දෙන්න සම්වර්සඥානය සම්මර්සණයානය තමයි තින් අතීත අනාගතය වර්තමානය මේමයි කණනාසේ දිවශරීරය එළඟට අරම තියන්නේ අවිද්‍යාව සංකාරභඥාන වූ අහෙම අතුරල දෙන්නේ ඔය මේ පෙළගස්සල දිගහැරලා දෙන්නේ ඕක දිහා බලබලා ඉන්නකොට තමයි ඕකින් මේ සහරුන්ට පේන්නේ අනිත්‍යය පේනවා සමහරුන්ට ඉස්සර වෙලාම අනිත්‍ය දුක් මේ කැනෙ ඇතිවීම නැතිවීම පේනවා. ඇතිවීම නැතිවීම පේෙන්ලා ඊට පසේ සමහරුන්ට ඒ ඇතිවීම නැතිවීම අස්සේ අනිත්‍යය වැඩියෙන් ඇටයනවා දුක වැඩියෙන් ඇටයනවා අනත්ම සහරුන්ට වැඩියෙන් ඇටන ඒ එක නිසා කරන්න තියෙන්නේ අපි සංස්කාර ධර්මයන් ගැතිබන්න ව ස්භාව බලබලා ඉන්නකට බලබලා ඉන්නක තමයි තියනෙ. මෙට මෙහමකත් එකත් තියෙන. ඒකත් තමයි දැම් විදර්ශනාවක් අපි තුම බලන්ඩේ කියලා අපිතු ආශවාස ප්‍රශ්වාස තුළ තිබෙන්න වූ අනිත්‍ය දුකාානාතු බලන්ඩය කියලා කිව්වට සමහරුන්ට හැමවෙලේම තේරෙනවා මේක රඳා පවතින්නෑ මේක හිටින්න මෙනේ කරන් ඕනෑ කියලා හිත්තන්න කොටම කඩා වැටලා ඒයට අනිත්‍ය පේනවා සමහරුන්ට පේනවා එක මෙහෙම මේකඉතිින් කොහමරි බලබලා ඉන්දපෑ මේ හරි පීදාවක් මේක තේරෙන්න්නෙත් නෑ මේක මේ දිගට දිගට යනවා මේක හරි මා මහනසියක් කියලා ඒ ඒ අස දුක තමයි හිමටමටමටමට ඔලු උසගන මතුවේගෙනන්නේ. ඒගනිසා ඒ සංස්කාරර් ධර්මයගේ සම්මර්සනය කරගෙන යනපුට ක්‍රමාණුකූලුව ඇතිවීම නැතිවම් තේරෙනවා පස්සෙ තමයි ලක්සන එකක් කෙනගේ හැටි හැතිට මේ අඩු වැඩන් මතු වෙලාන්න ඒකින් කියන්නේ නෑ අනත්‍යය අනිත්‍ය පේන එක්කනට දුක පෙන් නැතුවම අනත්ම පෙන් නැතුවම ගිහිල්ලා මේ අනිත්‍යම විතරක් වැටනවා කියලා කියන්නේ අනිත්‍යවත් වැටයනවා වැඩීන් ටයන කරනය තමයි ඔ කියන්නේ තර බොම් පි ස සහසොර අනත්ත කියනන නේද සක්කකා ධික්ටියට සබන්ධුව නතර ෝවාන් ච කෙනෙක්ගේ සක්කායි ිත්්‍ය පහි ුනයි කියනවා එතකොට ඒකයි එන්න පුළුවන්ද ඊළඟ ත් මේ මාර් චිතවි ට හලක කියනකොට. පලවෙනි මාර්ග සිටින් නසාපුද්දේ කිසි දවසකායෙන්නේ කිසි දවසකෙන්නේ ඒක යන්නේ කැනෙ සක්කාා දීති විචිකිච්චා සීල්බද පරාමාසකනේවා ඒගෙන් ආය නැතුවනම් තවත් ඒකින් ආය මේ මේ කපාපු ගා ආය ආය තවත් පීයගින් පොරෝගින් පපන්්ඩ ඉතුරු කළ කපන්නේ අන්නේමයි අයනෙ අ අනත්ගේ ලක්ෂණය ොර එකෙන්න ට දෙකයින දත නිහට ඒතොට යන්න කක වඩන්න තින්නේ ම නෑ නැහෙමෙනෑ සක්කායි දුට්ටිය නැතිවෙනවා සංස්කාරයන්ගේ සක්කායි දුට්ටිය කියනය එක නැතිවෙනවා හැබැයි සංස්කාරයන්ගේ තිබන්න වූ අනාත්ම ලක්ෂනය දුක්ක ලක්ෂණය අනිත්්‍ය ලක්ෂණය කියනය එක බැලීම නතර වෙන්න ඒගේ දුට්ටී විතරයි නැතිවුණේ ඒවගේ යා තව දකිනවා අනත් ඒ තව හොඳර කිනවා ඒ කෙලෙස් නසන්ට කියර දෙයක් නෑ. කෙලෙස් නසන්ට කර කියන්නේ සක්හයි දුටිය කියන එක නසන්ට අනාත් මේ ග බඩන්ඩි කෙර දෙයක් නෑ සංස්කාර් ධර්මයන්ගේ තියෙන ලක්සණ ඊට පස්සෙත්තය දකින. ඉස්සල්ල අවබෝධ කර ගත්තෙත් ඒක පස්සේ වනත් ඒ එයා දකින්නේ මේ ගති මේ නෑ කියන ගති හොඳර දකින්න දැඟ පේතුම් හෙම අනිත්තිගේ අනිතතිී කියලා බලුට ඉතින්න්න අනිතති බලබලා 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 ඉඳීම නිසාවෙන්ය අනිතිය වූ නිවන දැක්කා. එතකොටට දැ සූවාං වෙච්චෙක්නා අනිත්ති බල්ලා නිව දැක්කේ අ නැතිතැන ැටකොට එතකොට දෙවැෙනය ඉඳලලා එහම් බලටතිීන් දුක්කලක්ෂණය යනාත්ම ලක්ෂණය ද අනිතවී කොහොමරි දැනගත්තන කියලා ආය එහෙමි එකක්නෑ. එයා සුවන් උනේ සුවන් මාර්ගඵල අවබෝධ කර ගත්තේ නිවන දැක්කේ සංස්කාරයන්ගේ තිබෙන්න්න වූ අනිත්‍යය ස්භාවේ දැකලත් තමයි. එහෙම උනයි කියලා උනත් ආය සංස්කාරයන්ගේ අනිත්‍ය ගතිය නැති වෙන්න. ඒ තියෙනවා. ඒක නිසා ඒ වගේ අනාත්මගතිය සංස්කාරයන්ගේ ආත්මයක් නෑ කියන එක සුවහන් වෙඩ ස්සල්ල දකින සුවන් උුණට පසෙ දකින. කෙලෙස්න සන්ටයි හේතුවක් නැත්තේ . ඇතෙරවන් සරන මීන් ව හන්ස මන්තනා ඒගත් මදාලවෙනවා කියලා සී සූත්‍රයේ දි සිිල්ලොත් භික්ෂෝක් සින් පංචපාධනස්කන්දේ අනිචිතු දුක්කතව රෝගත ගන්නතතු ව අදි වශයෙන් බලන්නඕන කියෙනවා. ෝවාන් වෙන්න ඉට පස්සේ සෝවාන් භික්ෂුවත් සකදරගාමිවෙඩ යාකාරෙන්ම පංචිපාදානස්කන්ධදේ විදිර බලන් ඩෝනි කියනෝවා. එතනදිී තේරනවා සමන් වහන්ස හත්ව වන කකම්ම අනනිති දුඛානත් මේ හාධී වශයෙන් ලක්ෂණ. වා කිය සමනාස්ස මට ප්‍රශ්නයක්තියන අනිත්‍ය පැලීමේ දී අනිත්‍ය සංඥා සූත්‍රවලහිම කියවෙන හොඟ කලාවට මේ පංචු පාදාන්ස්කන්ති සමුදයක් අස්සංගමයක්ත් බලන්න කියලා එතකොට අස්සංගමය කියනකින් එතනාර තියෙන සංස්කාරයක නැතිවීමට වඩා ්‍යාධයටයමට මර්ණයටයමට වඩා ඒ හට නොගැනීම කියන අර්ථය වගේත් තියෙනවාසාමවිනාසේ එහම බාන්්ඩ ඕන කලති හද මේ රූපයේ ඇති රූපු වේදනා සංඥා සංකාර විඤඥාන කියනක ඇතිබීමත්ඒවගේ හට නො ගැනීම මත් කියන එක වගේ අදහසක්ක්‍ය නොයි අනිතති බලන්න කියන අනිත්‍ය සංඥා සූත්‍රය වගේ ස පොඩ්ඩක් එක පැදිිරන්නන පුළුවන්ද පරුවන් සැරම කරුණු දෙේකටේ න මතකක් තමයි මේ මතක ඇති අපි මීට ඉස්සරවෙලා කතා කලා එක හේතු බලනකොට ඔය දෙකම හරි ඒ තමයි සමුදී කියල ගත්තයිම් පස්සේඒ සමුදී කියල කියන එක හේතු ඇතිවීම නිසා ඒ හේතුය පලයක් හැටියට ඇතිවෙන්න කාරණය ඇති කරගන මේ සමුදේ මේක සමුදය මේක තමයි උප්පත්තිය මේක තමයි ඒක ඇතිවෙන්ට හේතුව කියලා දකින ඒක කාරණය අරගෙන දකින. ඒ වගේ තමයි මං ඕක දැන් මේ ඔය මහත්ත්‍ය ආහපුයක කාරණය මහිට දැන් සති කීපයකට උඩදි මං මොක කියල දුන්න. මේ ආහාර හැටියට කතා කරනකොට. මේ ඒ තිබෙනවා හේතුවන කාරණය උපපාදනයවීම නිසා පලය උපාදනයවීම බලනයකයි ඊළඟට යංකිසි දෙයක් ඒ වෙලාවේම ඇතිවීම දකින එකයි දෙකම ගන්න නිරෝදයේ දකිනකොට අස්තේයට යනවා කියන එක දකිනකොට ඒ හේතුව නැතිවීම නිසා දැකීමයි හේතුව නැතිවීම නිසා පලේ නැතිවෙනවා කියන එක දැකීමයි මේ ඇතිවෙච්චේ දේ නැතිවෙනවා කිය එක දැකීමයි ඒ වෙලා ඒක ඒ වෙලාවී නැතිවීලා යන විදිහ දැකීමයි ඔය දෙකම ගන්න හො තෙරුවන් සරණය අපේ මේ පින්වතුන් බොහම හිත හිතා මෙම මෙනහි කරකර අහනයක හරීම හොඳයි මේ අනිත්‍යක තමයි මහිතන්නේ මීට ඉස්සර වෙලා අපේ ජයන්ත මහත්‍ය හරි හාප ප්‍රශ්නයක් තිබුණ මට මත්තක් කෑැටියට සමහර වේවට උත්තර ඒ වෙලාටත් දෙනවා සහරට කාරණය දවසදයක් ගිාට පස්සත් මතක්නවස්ථ තියෙනවා එකක් තමයි ජයන්ත මත්‍ය ආපු ප්‍රශ්නයක් තිබුණ මේමිස් ජයත මහතය තම කතා කරන්න අආයත්ම මත්නගම තෙරවසරණ ආයද ජාත මත්ම ඉස්සරමහරි ප්‍රශ්නයක් ඇහෝ එකටාලට මේ හිතට එන්න නෑද එක සමහරට හොතට මතක්කනවා එක මේ හොඳයි කෙසේ හෝවේවා අපේ මේ පිවතුම් බොහෝම ධර්මය පිළිබඳව හිතහිතා හිතහිතා මෙනේකරගද යනයකහු දයි මෙ ආවකාරණයාව. ඒ තමයි අ ප්‍ර්ඥප්තිසාහ නිමිත්ත කියන ගැන මට මත කැරි ඇහුවයි කියලා. ඒක ප්‍ර්ඥත්තියද නමි නිමිත්ද ප්‍ර්ඥත්ති නැන් දෙක එක දෙෙ න්න හොම කතාවක් කැහුව කියලා මට මතකයි. සාන් සේදදාම ඇ මටක්කනවා කියනකොට මේ ඇහේ නිවිත්තයි ලක්ෂණයයි කියන එක අතර වෙනසත් වීනවාදකර එක ලක්න කියනකොට උගක් කලලාට මත්තුවවෙන්න අනිත්‍යේ දුක් අනාාත්මකිලාර කෙස් පැත්තට බරයවන්නවේ කෙලෙස්සුන්ගින් විතින පැත්තර බරයවයි මතක්කවෙන්නේ සමන්ාන්ස බොහන් සේදකට උත්තරයක් දුන්න හැබයි සන් ආ හරිවත් ඒකක් තමයි මේ අපිට හොඳට මතකතියාගන්න එක හොඳයි අපි කෙලෙස් වර්ධනය කරන්නේ කෙලෙස් හැදෙන්නෙමි ප්‍රඥ්ඥක් තිය නිසා ඒකයන්නේ නිමිත්ත කියන කාරණය නිසා. ඒ නිමිට තමයි උඩාක් තියෙන්නේ. ඒක ගැන අපි පින්වතුන්ට හොඳටම තේරුුණානං අපි ගුඩාක් සන්තූසයි හවගේ ඕක මම කතාකරපු තැනත්වෙන විදරසන ඥානයක් ගැන කතා කරනට කිව්වා. ඒ විදර්සනා ඥානයේ මේ අපි ඔය භාවනා වැඩ සටහනේදිත්ම ඕනෑකම මෙෙන්ම උළුප්පලාක්ම කියල දුන්නා. ප්‍රත්තිය පරිද්ගා ඥානය සම්වසන ඥානය කියන තැන. ධර්ම කරුණු නමමයක් දා හතරක්හරි කියර දුන්න. ධර්ම කරුණු දා හතරක් කියල දුන්න. ඒ ඒ කරුණු සිතියෙන මේ නිමිත්ත කාරණය කියලා. ආනේ නිමිත කාරණය කියන එක තේරුුණාද කියලා. යංකිසි දෙයක් මේකට නෙමිත් තක් වෙනවා කියලා කියනවා. ඕක සමහරට පාලිපොත්වෙලත් ඔ යන් ජන්තක හම ව වී මෙන්න මේ කාරණය අපේ පින්තුන්ට වැට හිලා තියෙනවාවද තීරලත් තියෙනවද කියලා ඒකත් මංහරි කැමති දැන ගන්නඩ තින් වගේ ප්‍ර්නහනයක මුොදයි මේ සහරේව මේ ඇත්වාසේම ප්‍රශ්න ැහුවන් පස තමයි මේ ඔය ගැන දැනුම්ම කැනෙ අපේ දැ මෙහෙමනි දැංෝක ඔහේ කොම්පියුටේට මොකක් කරි දෙයක් ඔය පයිල් දෙකරි මොකක්හරි දැම්මැම් පසක ොහේ හැටි තියෙනවා ඕක අරිින් නැතුව සහරව කොම්පුටේයක් ඉස්සරල්ලාම ඉන්ස්ට්‍රෝල් කරන දවස දාපු දවසය දලා මහිතන්නේ අවුරුදු ගානකුව තියෙනවා එදා දැම්ම පසආය කවදාක තරින්නේනෑ. ඔය වගේ සමහර කරුණු තියෙනවා මේ සමරලාට මේ ඒ දියට හිතන්නේ නෑ අපි හැමක් කියනටම තියෙනවා හැබයි කාරණය හිතෙක හැරි තියනවා ප්‍රශ්නයක් අහපු ගම පවිච්චි යන හමකත් තියෙන තිේ නිසා ප්‍රශ්නය ආනයක හොඳයි ප්‍රශ්නහනකොට හැමගෙනට ප්‍රයෝජන තර ඒ පොඩි පශ්න නන්සමක් ඔබහන්ස ගේ ති යව්ක සාමනගා සක්කාව ව සහසන් සංකාර කියීල දෙයක් ති කියලා තියනවා. ඊට පස්සේ ප්‍ර්ඥප්ති කියලදයක්තින්න හැබැ සංකාරවට ලක්ෂණටිකක් තියෙනවන්නේ ඒක දැන්ව ඔවාන් ල දවපින් ේරුගට ඒ ලක්ෂණටිකත් අප මුද ේරුම් ගන්න ප්‍රඥාත්තියවල හැබයි නට නමක්ගත්ත ැන් ර මහත් කවුහරක ඒ ප්‍රඥාපතියත් නට ඒක ලක්ෂණ. බ ලක්ෂණතික කනේ සන්හන්සේ තර එතන ජාති න අ ලක්ෂණ කියනක තත් ගන්න ප්‍ර්ඥතිය කියර ග මට තරු නි ඒක හරි ඒක හරි කියල කියන්නේ දැන් අනිත්්‍යය කියන එක ප්‍ර්ඥපතිය අනනිත්්‍යය කියන වච්චනය ප්‍ර්ඥප්තියක් දුක කියන වච්චනය ඒදාකට දාව ප්‍ර්ඥපතියගේ ප්‍ර්ඥපතිය සභාවයක් හැබැයි පුද්ගල ප්‍රති තිබෙනවා ඒ ප්‍ර්ඥත්තිය වගේ නෙවේ මේ කැවිල්ලා ඒ ධර්මයකට තිබින්න වූ ලක්ෂණය ආඳම්නන්ට කියපු ප්‍ර්ඥතියක්කයක. ඒගනිසා මේ ලක්සන බැලීම අතරයි ප්‍රඥපතිය පිළිබඳව හිත හැසිරවීම අතරයි පරස්පර විරෝධී. පරස්පර විරෝධී කිය ගන්නේ ලක්ෂණය කියන පට ලක්ෂ ප්‍රඥත්තිය තිබුණට ලක්ෂණය කියන අර්ථය දැකීම නිසා තියන කෙලෙස් ලිහි යනවා නමුත් සංස්කාරයන්ට අනිති දිරිදාාව ප්‍රඥපයෙන් පිළිබඳව ඒදීට හිතව නිසා භර්ගනය නිසා නැති කෙලේ ඇැතිව. රට ස්මස දැන් වෙලා නැති හිද දර හට දරය නේ නදර කරන්න කියට ප්‍රශ්නහන වනි බාලක අ නිමිත්්‍ය කියනෙ න්ට පැට කොට ප දැන් කිය ග්ගහනමි කියර පතිාගන මිති කියීර කියන ආලපන මති කියර කියන කට එත ක්ෂ. ක නැතා නිම කියලා කියට පක්්නතක් විතර දකයනක පගමත තරන්න ඒක හොඳයි පා එක හොඳයි කියලා කියන්නේ මේ නිමිති කියන දේවල්ඔය නිමිත්තක් කියල කිව්වටට ඔය භාවනාවේ සමත භාවනාවේ කතා කරන දේවල් නෙවෙයි විදර්ශනා භාවනනාවවිද කතා කරනට පවිචර ඔන්න ඔත්තන දීතිවන අපේ දුපත්කම අප දුපත්කම කියලා කියන්නේ අපිට නෑ හරියාකාරව මේ වචන සෙට්ට එකක් පිදරසනා පැත්තර ගාෙන් පස වෙනම පාවිච්චි කර්ත් සමත පත්තර ගයම් පසසි පාවිච්චි කරඩත් එහෙම දෙයක් නෑ. ඒක නිසා අපි තියෙන හැඳීමම තමයි හාමුදුරන්ට ාන පවිදන්නන්නේත් බුද්ධ පූජාාවවෙදන්නේ. ඒවගේ තමන්ගේ කෑමිටික බෙදාගන්නත් එක හැන්දිින් ඒකනිසා බුද්ධ පූජාාවෙදන හැඳද කියලව එකක් නෑ අමුදුරට දාන පෙදන හැඳ කළලවක් නෑ ගීන්ට ධන පිදන හැද කියලා වෙන එකක් නෑනේ ඒවගේම තම ඒ හන්දිම තමයි සමහල්ලාට උජනයක කාල් ගන්නත්. ඒගනිසා අපි ඔය විදිට ගත්තයන් පස්සේ අපි හරිම දුප්පත්. උපත් කියල කැනෙ හැකියාවක් තිබෙන විශේෂත පරාසවල වැඩ කරන්න පුළුවන් භාෂාවල් වචරන අපිට නෑසිීර්මානත දේක තමයි අපි දෙ පත්තරම හසුරුවන්න්‍ය පාවිච්චි කරන්න මහතය කිෝගේ උගාන මිත තිබෙනවා පටේක වගනමිත තින සමත භාවට ගයයින් පස්සේ විදර්සනා භාවනාට ගෑන පස්සේ අපි ඔය විදර්ශනා කතාවදී ඥාන කතාවිදී නමිත්ත ක කියලා කියන්නේ වෙන අර්ථයකි මෙන මෙමයි. මමගේ පාර මතක් කලා මේ කිරිපාර මතක් කරා මේ කාරණයක් ඒ තමයි අ පැණි හැලි කතාව.ගේ පා අපේ කවරයි නෝන කෙනකුත් කිව්ව එක. පැි හදනකොට මේක මන් දැකපු දෙයක් පලාගෙන හිටපු දෙයක්. ඔය දුදුල් හෙම හැදිගානවන හැදිගානකට පැණි හදනකට දුල් හැදිගානකුට ය එකක දියවල් හදනකොට මේ අපේ ගිවල්ලල, බැනුම් හා ළඟටද එප්පා කිය කියා මේ අපි දුර ඉඳල බලාගනහිටපු දේවල්තියනවා. ඒවා බැනුම් හැවත් අද මේ ධර්මය තේරුම්ගන්ට ඉතාමතු වටිනවා. ඒතමයි මේ අර දුදුල්හෙම හැදිගාන උට මේ ක පදමක් කෙල එකක් කෙනවා. පදම එනවා කියලා දැනගන්නේ ක හැද ගහල උඩට ඇදලා නූල වගේ ක් යවා ඒක එක කියන ඔය ඒ කටට ඒ අකුරුදානවා මල් වැඩදාන හැඳදානවා හෙම තියෙනවා. දැම් බලන්ඩ ඒ අකුරු ලියන්ඩ ඕ වතුරේ බෑනි වතුරේ බෑ. එතකොට මේ අකුරක් හරියට පැණි ඉරයකින් පැණි තීරුවකින් කට කියන්නේ වැක්කෙරෙන ඒ රටාත්්‍යන්නට පුළුවන් ගතිය තියෙනවා. ඒ ඒක නිසා අකුරක් ලිවීමට කාරණයක් වන අකුරක් ලිවීමට ස්ථානයක් වෙන තැනට කියනවා මේකට මෙන්න මේක ආධාර වෙන උපකාරවෙන කාරණය කියල එක කෙන නිමිත්ත කියලා. නිමිත්ත කාරණය කියලා කියන. තව එකක් කිව්වාර මේ කැපචීනු කත්තාවත් කිව්වා. දැන් මේ මේ නෙමිත්ත කියලා කියන්න නිමිත්ත කාරණය කියලා කියන මහත් මෙහෙමයි. දැන් බලන්ඩ මේ දැන් මු ියංකිසි කියනකුට නමක්තියන. අපිහිතමු සුගත් කියල නමක්තය. මේ සුගත් කියන නම මේ ප්‍රඥපතිය අහසට තියන් නෑනේ. සුගත් කියන නම පාවිච්චි කරන්ට උපකාර කරගාටන්න, ඇැ කනක් පට කටක් බඩක් ඇස් දෙකක් තිබෙන්න්නාව මේ මනුස් ස්රූපයක් උපකාර කරගන්නවානේ. ඒ මනුස්ස ස්රූපීයටනෙ මේ සුගත් කියන නමගෙහිල්ලා වත්දන්නේ. ආන්න ඒ සුගත් කියන නම වදදන්ට හේතුවන තැනට හේතුවන ස්කන්ද කුට්ටියට කියනවා, නිමිත්තක් දාන්්ඩ හේතුවෙච්ච තැන කියලා. ඒක නිසා සංස්කාරයෝ තමයි නිමිති දාණ්ඩ නිමිති හයිකරන් තිබෙන නිමිත්ත කාරණය කියලා කියන්නේ. දැම් බලන්ඩ මේ වගේ නිමිති ගුඩහක් තියෙනවන්නේ නම් තියනේවා. හැම දම තියෙන ස්කන්ධ පංචකයක් අල්ලලා ඒකටන උබොලති බලන්ට ගාක් කියලා. ගා කියලා කියන්න ගස කියන වචන පාච්ච කරන්න මුොකක් හරි පටව්‍යාපපු තේජවාලින් උසසැ උසරට ගිය යන්කිසි වත්තු සුරූපයක් ්‍රස්මතු වන සංස්කාර ගොඩක් තේනිපය ඒකටන ගිහිලක ඇදන්නේ. ආන්න ඒ වගේ මේ නම් ගම් ප්‍ර්ඥපති නිමිති. දාණන්ඩ හේතු වෙච්ච දේවල්වලට සංස්කාරයන්ට කියනවා ඒක නිසා නිමිත්ත කාරණය කියලා. මේ තේරෙන්ට ඇත කියලා හේදනවා. තෙරුවන් සරණයි. ඒ ස්යින් වහන්ස ම කල්පන කරනවාම ඒ ප්‍රශ්නයට ලබුණු පිළිතරීෙන් බරුණවාත්මය සතු වී කියලා ගෞන ස්වයන්හන්ස අප එමනං අදවසිදී සාකච්ඡාව නිමාකරන පපුලන් ස්වයන්වාස දැන් මෙහි වෙලා වන්නදාහයට පැමිණවා වහන්සේ වෙලාද ස රාණසා ඉතාමම් ගෞරුවන් ස්්‍රයින්වාසේ රා නක සිරනවා එමන අපි අදදසිදිී සාකච්ඡා නිවාකරු ශවයින්වවාස. ෑම ද නට න තේරවවාන් සරණයයි. අදත් අපේ මේ පැදේගටිකිට්ටට කාලයක් බොහොම සන්ඳෝෂයන සතුරයෙන් යුක්ත මේ ගාම්ිහිර වූ ධර්මකාරණ ටිකක් තමයි මේ ඉංගල්පල සාකච්ඡා කරේ අපේ පින්වා සැම දෙෙනමත් එක එක පැතිකට ඔස්සේ ප්‍රශ්න ඇසුවා තේරුම් ගැනීම පිණිස ප්‍රඥාව දියුණු කර ගැනීම් පිණිස අපි සැම දෙෙනටම තවතවත් මේවාගේ දහම් වැඩසටහන්තොඩෙන් තමන්ගේ අඩුපාඩු ඒ ාරම ධර්මශක්තිය දියුණු කරගන්ටත් ඒවගේම ශ්‍රද්ධාදී ගුණ වඩාගන්ටත් අවශ්‍ය වන ඒ ධර්ම දියුණු හදාගන්ට කටයුතු කරන්නට හැකිවේවා. ඉතින් මේතුරින් උපදවාගත්තාව සියලූම කුසර ධර්මයන්ගේ ආනුබා බලින් සැම දෙනාටම සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් තියාගෙන් ප්‍ර්ඥාවෙන්ද ඒවාගේම වීරිය සති සමාධ ප්‍රඥාාව ගුණ ධර්මයන්ද දියුණු වෙලා සැම දෙනාටම මේ බයංකර දුක් ඇති සංසාර කාන්තාාරෙන් එතර වෙලා කෙලවර පරම ශාන්ත වූ පරම ශක්ෂමූ පරම සුන්දර වූ අතිසේකාකාරය වූ නමුත් කලකිරීමක් නැත්තාව සත්තුවෙත් පුද්ජරය කමුණුවන්නාව. අතීතයේ පටන් ලොෞතුරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වසයෙන් ඇතුලුුණාවූ ඒවාගේ මුන්වහන්සේලා නිවී සැනසේගියාව, ඒ සාන්ත වූ සදාකාලික නිර්වාණධාතුව සුවසේම මේ පිින්බලෙන්. ල් බලින් අවබෝධ වීවා සැමදිනාගේීම හිටන් නිවනින් කෙල්ලවරවීවා කියල මෛත්‍රීම් ප්‍රාර්ථනා කරන තරුවන්සරණයි. සාසාතර දුරල බශමය ල.